ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අද 11 වෙනිදා ධර්ම සාකච්ඡාවල නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ දෙවෙනි දවසේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙතන ඉඳලා එකමාරක් පමණ කාලයක් ඒ ධර්ම ප්‍රශ්න එක ගතකරනද ඒ සඳහා සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපි ඒකත් එක්ක ඉදිරියට යමු අතරමැදි කාට හරි මතු කරණ තියෙනවා කරුණා කරලා ඒ මයික් පාවිච්චි කරලා සභාගත කරන්නයි කියලා ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේතිබු ධර්මදේශනාදී ඔබ වහන්සේ කියූ පරිදි කර්ම විපාක මේ ජීවිතේදීම අඩුවෙන් විඳ දරා ගැනීම පුළුවන්කම ඇත්තේ සතිය පිහිටවන යෝගාචරණ පමණද මේක ඇත්තටම දෘෂ්ටියේ ප්‍රශ්නයක් තියෙනවා තමන් මම ජීවත් වෙනවා මම ලබනාත්මයක් යනවා මේක නිත්‍යයි මේක සුඛයි මේක සුබයි කියලා ගත්තොත් කර්මෙත් දැඩි කරලා අල්ලනවා මේ කර්මය කියලා කියන්නේ මේ නාම ධර්මයක් ඒ කර්ම ශක්තිය වගේම ධර්ම ශක්තිය කියලා එකක් තියෙනවා ඒ ධර්ම ශක්තිය අදහනවා නම් කර්ම ශක්තිය දී කරන්න පුළුවන් මේ ධර්ම ශක්තිය පැත්තක දාලා කර්ම ශක්තිය විතරක් අදහුවොත් අර ඒ සංඝ සූත්‍රයේ සඳහන් කරපු විදිහට අදහගෙන හිටියොත් මං කර්ම කරනවා මට මේක මෝරනවා මට මේ කරදර කරනවා කියලා වෙනම කරදරයක් ඕනේ නැහැ හිතන එකම ඇති එතන ඉඳලම තැවෙනවා ඉතින් මේ දේ වෙනවා මම හිතලා කෙරුවා දන්නේත් නැහැ කෙරුණද දන්නේත් නැහැ කොයි දේ වුණත් මම මේම ජීවිතේ මේ වගේ කිසිම න්‍යායපත්‍යක් නැති ජීවිතේ මොකටද මේ සංසාරේ ඉක්මනට මම මේ සංසාරෙන් උඩ වෙන්න ඕනේ නිසා එන ඕනේ දුකක් විඳගෙන මම දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා යම් මොහතක සම්මාදිට්ඨික පිහිටියා නම් අර පැමිණි දුක් පැණි රහයි කියන ක්‍රියා වැඩ පිළිවෙල තේරෙන පටන් ගන්නවා. එතකොට මේ දුකට අභිෂේක ලැබෙනවා. ඒ දුකෙන් එන්නේ එයා සතුටටපත් වෙනවා. මිසක කවදාකවත් ඇයි මට මේ වුනේ කියන ප්‍රශ්නේ අහන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා එන කරා පැමිණෙන හැම දුකකින්ම ස්වභාව ධර්මයත් එක්ක යාවෙනවා මිස තමන් හීනමානයකට එහෙම නැත්නම් මේ පච්චත්තාපයකටපත් වෙන සරුවචනාංශයට කර්ම 12ක් පරිසම් දීලා කියන අවසාන භවයේ බුදුනට පස්සේ කද්දාක කතා දෙකක් නැහැ. කිසිම දවසක චෝදනා මොනවත් නැහැ. ශේෂ කර්ම තියෙනවා. උන්වහන්සේට පේනවා මේකට මේ වෙලා තියෙන එක දෙවන්නේක් වගේ කියන්න ඕනෙත් නැහැ. ඇඬුවයි කියලා වැඩකුත් නැහැ. පච්චත්තාපුණයි කියලා කර්මෙ ගෙවෙන්නෙත් නැහැ. තව කර්ම රැස්න එක තමයි වෙන්නේ. ඒ තරම්ම සම්මාදිට්ඨිය තියෙනවා නම් මේ කියන සිංහල කියමනක් තියෙන මේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටු යනකොට තමයි ඉවසන්න බැරි කියලා. අපි මෙච්චර දුක් විඳලා තියෙනවා. අපි කොච්චර විඳලා තියෙනවා. මේ පොඩි දේවල් වලට මොකටද ඉච්චාද සුරු ගන්න. අපි ජීවිතේ විඳපු නැති එකක් නැහැ. අපිට අප්සෙට් එක තියෙන්නේ මේ අනික් කටියට පේනවා. එතකොට මම හීන වෙනවා. ඇයි මේ මට? නැසීරම අපිට සම්මුතියෙන් අපේ ඔළුවට දාපු කුණු කන්දක්. එහෙම නැතු අපි අවුරුදු 5ක් 6ක් වෙනකන් ඉන්නකම් අපිට තේරෙන්නේ නැහැ දුක දන්නේත් නැහැ සැප දන්නේත් නැහැ ඒ ශරීරයේ තියෙන වේදනාවට ශරීරයේ තියෙන දැනුමෙන් ගියා. දැන් කිඹුල කනවා ඉවසන්න පුළුවන්. මේ කොයිල කට වෙන එක තමයි ඉවසන්න බෑ. ඉතින් ඒ නිසා නිල්ලබින් මේ කර්ම සියර්ම ක්‍රියාත්මක වෙන තමන්ගේ දෘෂ්ටි හරහා. ඒ එන කර්ම අභිෂේකයක් කරගත්තොත් එන්නේ බුදුන තමයි ළඟ. දුක්ඛ සත්‍ය තමයි අවබෝධය. ඉතින් මැස්සෙක් වහන්න බෑ, කිඹිස්සක් කන්න බෑ, මදුරුවෙක් කන්න බෑ, සද්දයක් ඇහෙන්න බෑ කියලා භාවනා කරනවා නම් භාව නැව විතරයි වෙන්නේ භාවගුත් එයි මට හිතනවා එහෙම වුණොත් එහෙම. ඒ නිසා පටන් ගන්නකොට දෙන්න ලැපපත්ක ටික අර. නමුත් එන්නේ දැඩි වෙන්න ආරින්න. එහෙම නොවෙනවා නම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. කර්ම විපාක අඩු කර ගැනීමට හෝ අවශ්‍ය කර ගැනීමට සතිය හෝ විපස්සනා භාවනාවෙන් ක්‍රමවේදයක් තිබේදයි විස්තර කර දෙන්නේ නම් මැනවි. කර්ම විපාක අඩු කරන්න නෙමෙයි තියෙන්නේ. කර්ම විපාක ඉවසීමේ ශක්තිය. කර්ම විපාක වලට ඒ සතුටින් මුහුණ දීමේ ශක්තිය එනකොට කර්මේ පවා බැගෑපත් වෙනවා. කර්මයට බය වුණොත් කර්මයේ විලිස්සගෙන පනිනවා. ව්‍යාග්‍රීව තිට්ඨති පරිතරජ්‍යාන්ති කියනා වගේ වේදනාව ව්‍යාග්‍ර දේනුවක් වගේ ගොරෝගොරව ඉන්න අවස්ථාවක් හම්බෙච්ච ගමන් තොප්පන්ලා කනවා කියන එක. ඒක යෝගාචර දැනගෙන මිද ගන්න ඕනේ. ඒ වේදනාව හරහා තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. වේදනාවක් නැති එකක් කතා කරනවා නම් ඒ සමතයක් ගැන විතරයි ඔය කතා කරන්නේ. සමාධියක් ගැන විතරයි කතා කරන්නේ. විපස්සනා තියෙන්නේ පැමිණි දුක් පැණිදායි. කිසිම කර්ම විපාකයක් අඩු කර ගැනීමට හෝ අහෝසි කර ගැනීමට සුද්ධෙන් කියන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා.
මේ නිවන් ගමනේ කිසිම අවස්ථාවාදයක් නැහැ. මොන හේතුකින් හරි මේ මේ ඒ ඉන්දිර තියෙන කර්මේ පැන්නුවා නම් තව සංසාරයක් ඉන්න වෙනවා ඒ කර්මේ ගෙවන්න. ඊට මෙහෙට වැඩිය හොඳයි ඉදිරිපත් වෙච්ච එක හරහා ගියා නම් ඔය යකාවයි කියන තරම් කළු පාටක් නැහැ. එහාට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විපස්සනාව කියන්නේ මා පුදුමාකාර අපේ හිතේ තියෙන අපේ මොළේ තියෙන අපේ දැනුමේ තියෙන පූර්ණ අවදිය. 100%ක්ම යන්න හදිනා මිසක්ක ගෙවදින වෙයිලජ්ජා වෙන අනේ හිතේින්ද පස්සේින්ද චරිචුරු ගන්න ගත්තොත් ඒකට විපස්සනා කියන්නේ. ඒ නිසා බුල්ලුවන් තරම් ශරීරයට ඉඩ දෙන්න ශරීරයේ හැකියාවන් ක්‍රියාත්මක වෙන්න මනසට ඉඩ දෙන්න පැමිණිච්ච දෙයට අවස්ථානුකූලව වුණ දෙන්න ඒක ඕනකට වැඩිය තියෙනවා. අපේ හැකියාව සහ අපේ දැනුම ඔය මොනම පොතපතක්වත් නොකියුවට මේක ගොනු වෙලා තියෙන්නේ. ඒකට කියන්නේ මේ විශ්ව දැනුම කියලා. ඒක එළියට එන්නේ නැත්තේ අපි මේ දන්නවා කියලා හිතන මේ පොඩි කෑල්ලක් උම්බන්න හදලා. එහෙම නැත්නම් එන දෙයට මොන දෙන්න දුන්නොත් ඒ ආකාශ ලයිබ්‍රරි එකට කියනවා වගේ එහෙම නැත්නම් යුනිවර්සල් කොන්ෂස්නස් එකත් එක්ක අපි කනෙක් වුණාට බස් වෙන්න ඕන දෙ වෙනවා. දන්නවා කියන ෆෝමියුලාස් දාන්න කිව්වොත් දන්නවා කියන සමීකරණ දාන්න කිව්වොත් දන්නවා කියන පොත දිග අරින්න කිව්වොත් අර දැනුම මුල්ලකට යනවා අර පටු දැනුමෙන් ඉති බිඳවනවා. ඉතින් සමේ ස්වභාවයට යඬ දුන්නොත් ඒක මිනිස්සු හැම කෙනෙක් ළම අනගම සමානව තියෙනවා. ඒ යුනිවර්සල් අන්කන්ෂස් කියලා ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉගෙන ගත්තේ අපේ කොන්ෂස් කියලා කියන්නේ තාර්කික හැසිරීම උඩුහිතේ ඥානපරිමේ ඉන්නවා උඩුහිතේ හොඳ නරක තියෙනවා දිගපල්ල තියෙනවා හරි වැරදි තියෙනවා යටිහිත සියලු දෙනාගේම සමානයි කිසිම ඇති වෙනසකුත් නැහැ අපි යටිහිතට යන්නේ නැත්තේ මොකද මම ආයෙන්නේ නැති නිසා ඒ දැනුම මට කියලා කොන් කර ගන්න බැරි නිසා මට කියලා වැට කඩලු ගහ ගන්න බැරි නිසා නමුත් යටිහිතට ගියාම මුළු මානවයාටම වරුම සියලුම දැනුමට අපි අයිතිවාසිකම් ලැබුණා එන්ස අපි විපස්සනා කියලා කියන්නේ උඩුහිතේ තියෙන කොලං අස්සේ එයාගේ අඩුපාඩුව බලලා එයාව නලවලා තියලා හිමීට යටිහිතට බැස්ුවාට පස්සේ ඒ විශ්ව ධර්ම එනතර සර්වචනාංශගේ සම්පූර්ණයේ සර්වඥතා ඥානෙට අපිට බුදලේ සින් අයිති වෙනවා. අපි යන්නේ නැත්තේ මොකද? ඒ දැනුමට අයිතිවාසිකම් කියන්න බෑ අපිට. ඒ දැනුමේ මට මාන්නක්කාරකමක් ගන්න බෑ. ඒ දැනුම මට ආඩම්බර වෙන්න මම කියා ගන්න තණ්හා කරන්න බෑ. මොකද දැනුම නම් සුද්ධ විදියට පවතින. විපස්සනාදී කරන්නේ අපි මේ සාමාන්‍ය පටු දැනුම හරහා මම ආයනේ හරහා තන් මාන්නේ හරහා තණ්හාව හරහා බුදුරජාණන්සේ කියලා තියෙන ක්‍රමයට අඩියට බැසරන. ඇසර හිමීට ඒ සවිඥානික ඉන්ද්‍රිය ප්‍රතිපද මනසින් ගිහිල්ලා අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණයට හිමීට බැසලා අපි අනිදසත විඥාණි දක්වාම ඒක නිකන් මේ බරුවක් බසන්නා වගේ දෝනාවක් බසන්නා වගේ හිමීට බසන එකක් තියෙනවා. ඒ නිසා ඒක මේ අලුතෙන් උපේන දෙයක් නෑ. එතන තියෙන දේ මේ අපි මේ අල්ලගෙන ඉන්න එක කුණු කන්දලයක් වගේ මේ අල්ලගෙන ඉන්න එක දිරණ සුරු දෙයක් බවත් ඒක නැතුව කරන්න බෑ. නමුත් ඒක පොඩ්ඩක් නලවලා පිනවලා තියලා ඒකේ තියෙන අර මානව උරුමෙට එහෙම නැත්නම් අර අනින්දි ප්‍රතිපද එහෙම නැත්නම් කියන නිර්ආමිෂ සුඛේ හරහා ඒ අවේජිත සුඛයට බැසිල්ල තමයි මේ විපස්සනාදී අපි කරන්නේ. කටතර ස්වාමීන් වහන්සේ හුස්ම යෙල් පාල ගැනීමේදී හුස්ම රැල්ල හැපෙන ස්ථානයේදීම හුස්ම රැල්ල කීවරක් හැපුණාද යන්නින් අදහස් කරන්නේ කොහොමද? ඒ නිරීක්ෂණය කළ යුත්තේ කෙසේද? මේක ඉතින් අර හුස්ම රැලි වදින ගානකෙත් ඇගේ නැත්නම් හුස්මත් එක්ක ඉන්න තප්පර ගාන කීයක්? එහෙම නැත්නම් හුස්මත් එක්ක ඉන්න විනාඩි ගාන කීයක්? ඉතින් හැම එකකින්ම කියන්නේ රූපකයක් විතරයි. ඉහළ පහළ ගැනීමේදී හුස්ම රැල්ල හැපෙන ස්ථානයේදී එම හුස්ම රැල්ල කීවරක් හැපුණාද යන්නේ අදහස් කරන්නේ කොහොමද? එක දිගට හිතවිලි වේදනා සද්දවලින් තොරව හුස්ම රැලි කීයක් ආශ්වාස වශයෙන් ප්‍රශ්වාස වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් මූණට මූණ දාලා පවත්වන්න පුළුවන්ද කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒ නිරීක්ෂණය කළ යුත්තේ ඒකට එන බාධා අඩුකම එක දිගට පවතින හුස්මේ පවතින සමායෝජනේ වැඩි නම් ඒක අපිට කියන්න පුළුවන් භාවනාවේ සමෘද්ධියක් තියුණාක් කියලා. කර්තෘ ස්වාමීන් වහන්සේ බුදුජානක වහන්සේගෙන් ධර්මයා සහ එකිනීම සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් ඵලයටපත් වූ භික්ෂුන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ සිට බව පැවසේ. එම අවස්ථාවේදී මාර්ගඵලවලටපත් වී භාවනා කරමින් නොවේ. නමුත් පාරමී කුසල් සම්පූර්ණ කර එම භික්ෂුන් කෙලින්ම බුදු වචනට සමන් දෙන අතරම විදර්ශන ඇති වී ප්‍රඥාව වැඩි ආර්ය ඵලයන්ට පත් වෙනතයි හිතනවා.
සෝනාංශේ මේ වඩාත් පැහැදිලි කර දෙන සීක්වා. ඉතින් කොහොමාරි මේ කාන්තාරවල අරාබිනිසොල්ලාශේ කතාවක් තියෙනවා ඔටු වගේ කොන්ද කඩන පිදුරු ගහ කියලා කතාවක්. ඔටුවේකට බරපටවලා මේ කාන්තාර යන්න පටවලා ඒ මේ පිදුරු කන්දක් ගොඩ ගහනවා ඔටු උඩ. ඔටු වගේ පිට උඩ. දැන් ඔටුවට බර දරා ගන්න බැරි තරම් පිදුරු ගොඩ ගහලා තව එක පිදුරු ගහක් දාපු ගමන් කොන්ද කැඩෙනවා. ඉතින් ඒකට අන්තිමට දාහ පිදුරු ගහෙන් තමයි කොන්ද කැඩෙන කියලා තමයි කියන්නේ. අත්‍යතකම් ගොඩ ගහපු විදුරු නිසා තමයි අන්තිම විදුරු ගහ මල පණිනව. මල පණිනකොට කොයි වෙලාවෙත් කාටවත් වෙන්නේ සෝවාන් සකෘදාගාමී හදිසියේ තමයි. කොයි වෙලාවෙ මල පණිද කියන දන්නේ නැහැ. අර මල පණින වෙලාවේ හිටගෙන දෙහිතියේ ඉඳගෙන දෙහිතියේ භාවනා කරමු දෙහිතියේ කියලා මේ අපි ගොඩ ඉඳලා මනින්නාද. මේ නිසා බූරු වගේ නැත්තම් ඒ ඔටු වගේ කොන්ද කඩන පිදුරු ගහ වගේ ඒ අවසාන එක අපි ඉතින් බලා ඉන්න බොහෝම ආශාවෙන්. නමුත් ඒ පුද්ගලයා දන්නවා ඒක ගන්න අවුරුදු කීයක්, પરම්පරා කීයක්, ආත්ම කීයක් භාවනා කරාද කියලා. එයාගෙන් අහන්න ඕනේ ඒකට විඳ බුදකදක් ඉන්න. අපිට පේන්නේ අර එක පාරට රබර් රැටි ටොක් ගාලා පුපුරන කොට විතරයි අපිට සද්ද ඇහෙන්නේ. රබර් මල පිපිලා එනකන් පේන්නේ. ඉතින් මේ අර සාහිත්‍යයේ තියෙන දෝෂේ තමයි අපි මේ අතිශෝක්තියකට ගිහිල්ලා අර කැපී පෙනෙන සමාජ සංසිද්ධිය විතරක් බලනවා. නමුත් ඒකට පෙළ ගැහිච්ච පෙළ ගැහිල්ල. ඒක දකින්නේ නැහැ මොකද ඒක තමයි කරලා නැති නිසා. ඒක නිසා මේ කතාව බොහොම තදට විවෘතව ගියා, මේ විරුද්ධව ගියා පාවක්‍රමයෙන් වෙලාදී. මොකද පාවක්‍රමයේ සමතේ විතරක් මාස 8ක් කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය දල වශයෙන් ඊට පස්සේ විපස්සනා කරන්න ඕනේ. විපස්සනා කරලා ඥාන එක එක අදිස්ථාන කර කර යන්න ගියාම ඉතින් මෛත්‍රී බුද්ධ සාසනය විතර කල්යයි කියලා ඉතින් සෑහෙන චෝදනාවක්. ඉතින් ඒක නිසා මේ පාවක්‍රමයේ මෙච්චර හිමිහිට මොකද ඇයි මේ එකතර නිවන් දකින්න එක ගන්න බැරිද කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පාවක්සයිඩෝ බණකදී මෙතන මමත් ඒක පරිවර්තනය කරයි කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා එහෙමත් වෙන වෙලාවක් වෙනවා කලයේ පිරීලා තියෙන වෙලාවක. එහෙම තමයි සිද්ධ වුනේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියන දේශනා කරනකොට කොණ්ඩඤ්ඤාමතුමා. අනික් වප්පබද්දී මහානාමස්සජීට මොකක්වත් උනේ නැහැ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යංකින්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මං කියලා සිද්ධ වුණා. ඒ නිසා කාට හරි එම හදිසි යන්න ඕන නම් දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහන්න සෝවාන් වුණොත් හොඳයි. ඉතින් කවුද නරකයි කියන්නේ? උනේ නැත්තම් මග ගාවට එන්න කියන හිමිටියන්නේ අන්තිම පස්සේ යන්න. එතන කෙලිම රහත් වෙන්න ඕන නම් බාහ්‍යයට කියපු වචන ටික අහලා බලන්න. ඉතින් රහත් වෙනවා නම් කවුද ඊර්ෂ්‍යා කරන්නේ? එහෙම ගියේ නැත්නම් රහතුනේ නැත්නම් බලාපොරොත්තු වත අරින්න බා පාවොක්‍රමයට එන්න. අපි හිමීට හිමීට මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදාද එන්නේ කියලා ඔයේ කරකෝ කරකෝ යනවා. අඩු ගානේ ඒ කාලේ පව් සිද්ධ වෙන්නේ නැහැනේ. ඉතින් මමත් ගියේ පාර 2001 ගිය වෙලාවේදී සයිඩ් හම්බෙච්චාම සයිඩ් කිව්වා මේ ඉංග්‍රීසියෙන් කතා කරේ. They are talking about quick enlightenment kiwa. ඉතින් මට තේරුනේ නැහැ මං අගයින් අහව මොකද්ද කියන්නේ කියලා. Quick enlightenment. අදිශීව නිවන් දැකීමක් ගැන කතා කරනවා. මේ නිසා උඟව දෙනෙක් බලා ඉන්නවා දැන් නිවන් හම්බේ කියලා භාවනා කරන්නේ. ඉතින් මේක වෙන්නේ නැහනේ. ඒ නිසා උත්සාහ කරන්න එපා මේක වෙන්න කියලා. ඉතින් මේ කතාවට සාපේක්ෂව වගේ මම ටිකක් විරුද්ධ කියලා කියන්නේ ප්‍රතිඋත්තරයක් දුන්නා. ඊට පස්සේ මංකල් ස්වාමීන් වහන්සේ උඟක්ම ගැඹුරු ධර්ම සංදහක් වෙලා තියෙන අපේ සුත්තනිපාත කියන පොතේ අරුවචනාංශිකේ දේශනා ඒක සුත්තනිපාතේ කිසිම තැනක සෝවාන් සකදාගාමි අනාගාමි ප්‍රති පිළිවෙලක්වත් නැහැ කිලින්ම රහත් වෙන කතා තියෙනවා. ධර්ම දේශනා කරලා රහත් වුණා. සුත්තනිපාතේ ද අනිකු සූත්‍ර වලට යනකොට ඒ රහත් මාර්ගයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියලා හතරට කඩලා තියෙනවා. ඒ නිසා රතවිනීත සූත්‍රයේ සෝවාන් වීම සඳහා සත්ත්වวิසුද්ධි ක්‍රමයක් සඳහන් කරනවා. සීලวิසුද්ධි, චිත්තวิසුද්ධි ආදී වශයෙන්. ඊට පස්සේ අටුවා යුගයේදී ඒ සත්ත්වวิසුද්ධිය 18කට කඩලා පෙන්නනවා. අට්ඨරස විපස්සනා. ඉතින් අට්ඨරස විපස්සනා ඥාන නව මහ විදර්ශනා ඥාන කියලා. දැන් මේ එක එකක් තුනට කඩලා පෙන්නනවා. ඉතින් මේ කාලයක් යනකොට අර පින් ඇති ඇත්තෝ අඩු වෙනකොට අතාරින්නේ නැහැ වැඩි. නමුත් විස්තර වශයෙන් පෙන්නවා. ඒ නිසා සුත්ත නිපාතේ කියන පොත කියවලා බලන්න. ඒකේ කිසිම තැනක ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් බෙදිලක්වත් නැහැ කියලා. ඉතින් ඒක නිසා අපි ඒකට ඉඩ තියන්න ඕන. පින් ඇති ඇත්තෝ මේ කාලෙත් ඇති.
එයත් අන්න ඒක බණ අහනකොට වෙයි. ඉතින් ඒක දිහා බලන ඉඳලා අපි කළ යුතු ඍජුකම් කර නැතුව හේතු සම්පාදනයෙන් තොරව ඇයි එදා වුණේ ඇයි අද වෙන්නේ නැත්තේ කියනකොට එක චෝදනාවක් තියෙන ඉදා බුදුහාමුදුරන්ගේ බණ හොඳම ක්වොලිටි එකේ වෙන්නේ නැති දැන් තියෙන එක බණ හරි නැහැ කියන එක විතරයි කියන්නේ. ඇත්තටම අප්පුඩියක් ගහන්න දෙකම ඕනේ. බුදුරජාණන් වහන්සේගෙත් බණ හරියන්න ඕනේ, අහන කෙනත් හරියන්න ඕනේ. දෙකේ එකතු වෙච්චම තමයි උනේ. නමුත් සූත්‍ර වල සඳහන් වෙනවා සුත්තනිපාතින් මෙපිට එක පුද්ගලයෙකුට නිවන් දැක්වීම සඳහා සරුවච්චන් ආශ්‍රේ ගව් ගණන් මේ සෝවාන් කිරීම සඳහා ගව් ගණන් පයින් ගිහිලා තියෙනවා. එක පුද්ගලයේ සෝවාන් කිරීමට ගව් ගණන් පයින් ගිහිලා තියෙනවා. මොකද ඒක සරුවච්චන් ආශ්‍රේ බොහොම අගය කරලා තියෙනවා. ඒක තියෙන අපිට කෙටි ක්‍රමයකට යන්න පුළුවන් දවසේනෝට යයි. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. නමුත් එව්වා කී කියා ඉඳලා තමන්ගේ හේතු සම්පාදනයේ පස්සට දාන්න එපා. හැම මොහොතෙම සතුටුමත් වෙලා කළ යුතු ටික කරන එකයි ඒකට පැහැදිලි කිරීමක් වශයෙන් ධෛර්යය කඩා ගන්න නැතුව ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව හදිසි නිවන් දැකීමට ඉඩ තියලා දෙන්න තියෙන දර්ශනේ විස්තරේ ඉච්චරයි. ඊගාව කොටස යනවා මේ ඔස්සේ එම தત્ත්වයේ කිටි කර අද සමහර අය හිටින්නේ බුදුබණ ආසා දැනගෙන පළවලට පත්වෙ හැකි බවයි. මේටි විදර්ශන තුලින් ලැබෙන ආභෝධයක් ප්‍රඥාවක් අදාසන්නේ නැද මේ පිළිබඳ කරුණු කීපයක් පැහැදිලි කර දෙන සීක්වා. ඔය මම දෙපැත්තම තමයි කිව්වේ. අර වගේ අදහස් තියෙන කට්ටිය උඟාක් බටහිර චින්තනයේ තියෙන අය ඉක්මන් ක්‍රම හොයනවා. 18 මාසෙ කොස් 45 දවස් 45 කුකුලෝ ක්ෂණික ඉන්දියාප ක්ෂණික පොල් කිරි ඉතින් নানা ආකාර දාතු කරනවා. ඉතින් ඉක්මනට මැරලා යන එක නම් ක්ෂණිකව සිද්ධ වෙනවා. ඔය හැම තාක්ෂණයක්ම ඇවිල්ලා අපිටත් උගන්වනවා ඔය විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ ඔය 18 මාසෙ කොස් කන ඇති එතනින් ගියාම දැපොක්‍රමයට තවන් දාලා බොහොම ඉක්මනට හදාගන්න. ඒ කාපු කාපේම කලින් මැරෙනවා. හොඳ පරණ මිනිසු කරන්නේ පුළුවන් තරම් කල්යනේ වී තියාගෙන අටුවේ තියාන තමන් ගන්නේ බොහොම පරණියුව. විකුණන්න දෙන්නේ ක්ෂණික ඉන්දියාප්ප තමයි. ක්ෂණික පොල්කිරි ඉතින් හදිසි කාර්යය වරන කාලා මැරෙනවා. දැන් ඔය ඔය බ්‍රොයිලර් චිකන් යාර්බන්සේ අවුරුදු 8ේදී කෙල්ලෝ වැඩි වියපත් වෙනවා. අවුරුදු 9 වෙනකොට බබෙක් හම් වෙනවා. අම්මයි දුවයි දෙන්නම කිරි බොනවා. ඒ තරම් තාක්ෂණයේ දියුණුවයි. ඒ හදිසි කරන්න ගිහිල්ලා. ඒ නිසා මම හිතන හොඳම ක්‍රමය තමයි ස්වභාව ධර්මයට දිද දීලා. ඒ වයි දැනගත්තට කමන්නේ එහෙම කෙරුවොත් මිරිගොත් මේ පැත්තේ තදවිල්ලක් එනවා. යන තාලෙට ස්වභාවයේ ධර්මයට යන්න ගිහිල්ලා අනිත් එක ඒ වගේ කවුරු හරි බණ කියව පමණින් බණ ඇහුව පමණින් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. අපිට ඒගොල්ලන්ට විරුද්ධ වෙන්න අයිතිවාසික මොකුත් නැහැ. අපි ළඟ ඒකට අවශ්‍යතාවයකුත් නැහැ. අපේ ලොකු සංසයකට බොහෝම ආරක්ෂා සහිතව මේ ලියලා තිබුණා. අතර මේ තරම්ම උද්වේග කර තත්යක් ඒ කාලේ තිබුණේ නැහැ. යාන්තම් භාවනා පටන් ගන්න කාලේ උන්වහන්සේ කියලා තුණා ලෝකේ කොයි හරි කමන්න නැ තැනක සිල් ආරක්ෂාවක් සිද්ධ වෙනවා නම් ඒක මගේ ඒකට සාදු කියලා පින් අනුමෝදන්. ඒක මගේ ගුරු හාමුදුරුවෝ නෙවෙයි, මගේ ස්ථානේ නෙවෙයි, මගේ භාවනා ක්‍රමයේ නෙවෙයි. කොතනක හරි කමන්න නැ සීලයක් ආරක්ෂා වෙනවා නම් ඒකට සාදු කියලා අනුමෝදන් වෙන්න. කොතනක හරි කමන්න සමාධි භාවනාවක් අරසා වෙනවනම් සමාධි ශික්ෂාවක් අරසා වෙනවනම් ඒකට සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ. කොතනක හරි කමන්න ප්‍රඥා භාවනා කරනවා අනුමෝදන් වෙන්නේ මගේ වැඩක් ඒ සිද්ධ වෙන්නේ කියන මිස මේ ගුරු කුලයේ වෙනස්, භාවනා ක්‍රමයේ වෙනස්, කමටහන වෙනස් කියලා ඒ ගැටුමකට බුදුරජාණන්සේ බණ කියලා නැහැ. අපිට තියෙන හැම වෙලාවෙම හරි කමන්න ඒ මනසෝ ඒ ක්‍රමයට ඒ ගුරුවරට ඇලී වාසය කරනවා නම් පවෙන් තොර වෙනවා නම් සීලෙක හිටිනවා නම් ඒකයි ජයසිරි මංගලම් කියලා සාතුවින් තයි තියෙන්නේ. එහෙම නැතු අපි වුණා මේ මනින්ද කිරන්න යන අපිට මේ සතුන්ජතා ඥානයක් නැහැ. අනිත් එක අපිට වෙලක් නැහැ. ඒ නිසා අපි පෙත කෙටියෙන් කියනවනම් සමාධියට සමා වෙන්න, සතියට අප්‍රමාදයට ලං කරගෙන ගියොත් මෙව ඇත්තටම කාලය නාස්ති කිරීමක් කියලා හිතනවා. ගරුතර ස්වාමීන් වහන්සේ පාසන්දන් වචනවල තේරුම ගැනීම සඳහා පහදා දෙන සීක්වා මනස මනසිකාරයන් හිත චෛතසිකයන් මනස හිත විඥානය කියන ඒ වචන තුනම ඉල්ලලා දීලා තිනවා. මේකේ මේ ධම්මසංගණී අටුවාවේදී චිත්ත මන විඥාන මේ ඔක්කොම සමාන වචන වලට දාලා තියෙනවා. නමුත් එහෙම් පිටකේ ඥානසී වගේ ස්වාමින් වහන්සේලා මේක සංස්කෘත මේ මූලස්සත් එක ගලපලා විඥාණය තමයි මේකට කියන්න පුළුවන් වෙන්නේ. මන
මනෝ தත්ත්වයට යනවා. මනෝ தත්ත්වයේ චිත්ත தත්ත්වයට පිරියෙනවා. ඒ කියන්නේ මන තමයි මූලිකම ප්‍රභවය. ඒක මනෝ විඥානයේ බවට පත් වෙන එක ටිකක් පිරිහිලා මනෝ විඥානය ඊට පස්සේ චිත්ත தත්ත්වයට පත් වෙනකොට මේ සාමාන්‍යයෙන් අනුසය කෙලෙස් විතරක් නෙමෙයි පරිඋත්තාන වීතිකප කෙලෙස් එක ඉල්ල ඒකෙම කලවම් වෙච්ච තත්වයක්. ඒ කලවම් වෙච්ච අපි මේක ග්ලෝවක් බෝලයක් විදිහට ගත්තොත් ඒකේ මැදට යන්න මන தත්ත්වයේ තියෙන අපිට සුදු පිරිසිදු தත්ත්වයේ උඩට කෙලවට මතු පිටට යන්න තියෙන්නේ කෙලසිච්ච தත්ත්වය. ඒක නිසා ඒකම මනසෙම විපරිණාමයක්. මන தත්ත්වයේ විපරිණාමයක් තමයි මනෝ தත්ත්වය. ඒකෙම තව විපරිණාමේ චිත්ත தත්ත්වයේ ඔක්කොම පොදු එකක් තමයි විඥානය කියලා වගේ අර්ථකථනයක් දෙන්න උත්සාහ කරලා කියනවා. ඒකේ නිකෙලස් ස්වභාවය ථේරවාද ශාසනයේ භවංග කියන නම හඳුනා දීලා තියෙනවා. සංස්කෘත පද නෙමේ ආලේ විඥානය කියලා හඳුනා දීලා ආලේ විඥානය තමයි මේ එක එක ආකාර වලට අවස්ථානුකූලව බෙදෙන්නේ කියලා විස්තර කරලා තියෙනවා. නමුත් මේ ඒ පිළිබඳව එච්චර සියුම් අර්ථ ભેද නොදැනගත්තට භාවනාවට එච්චර තද බල බාධාවක් නැහැ. ඒතර යෝනිසෝ මනසිකාරය කියන එකේ මේ මනස් කියන ධාතුවෙන් තමයි මනස කියලා කියන්නේ රූප මේ ධාතුව. ඒකෙන් සිදුවෙන ක්‍රියාවට කියනවා මනස කරන ක්‍රියාවට මනසිකාරය කියලා. ඒ මනසිකාරය ප්‍රඥාගෝචරණ යෝනිසෝ මනසිකාරය කියනවා. ප්‍රඥාවට සම්බන්ධ නැත්නම් අයෝනිසෝ මනසිකාරය කියලා කියන නිසා යෝනිසෝ මනසිකාරය තියෙන්නේ මනසේ විශේෂණයක්. මේකට උපසර්ග පද එකතු කරලා මනස මේ වරණැගීමක් විතරයි තියෙන්නේ. අභිඥා කියන එක දක්වන්නේ අති ප්‍රඥා කියන නම තමයි තියෙන්නේ. ඤ ධාතුවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඤ ධාතුව කියලා කියන්නේ ප්‍රඥා, පඤ්ඤා, විඤ්ඤා, සංඥා කියන ඔක්කොටමගේ මේ ඤ ධාතුවෙන් ඇවිල්ලා තියෙන එකේ අති කියන අති උත්තරම අති ශ්‍රේෂ්ඨ තත්වයක් අභිඥා කියලා කියනවා. සම්මතය ගන්නේ අභිඥා කියලා ඉරදි ප්‍රාතිහාරි වලට. යම් මනසේ අධිමානසික තත්ත්ව වලට කියනවා අභිඥා කියලා. විඥානේ සහ ප්‍රඥාව අතර සම්බන්ධයක් ඇද්ද? ප්‍රඥා පහළවන්නේ විඥානේ තුලද? සංඥා, පඤ්ඤා, විඥා කියලා මේ තුන විස්තර කරනවා. සංඥාව, විඥාන, සංඥා, විඥාන, පඤ්ඤා. සංඥාව කියන එක පෙන්වන්නේ නිදර්ශනයක් මාර්ගයෙන් සෙල්ලම් කරගෙන ඉන්න පොඩි නොදරුවෙක් වැලිය ඇස්සේ තිබිලා මුද්දක් හරි කරඹුවක් හරි හම්බ වෙනවා. එයාට ඒක දිලිසෙනවා පේන නිසා එයා ඒක අම්මා ළඟට ගිහිල්ලා පෙන්නනවා. අම්මේ මේ බලන්න මේ කියලා. එතකොට අම්මා ඒක විචාර කරනවා කොහෙන්ද ඔයාට හම්බුනේ මේක මේ රත්තරන්නේ කියලා. ඒතර පොඩි දරුවා වැලි සෙල්ලම් කරන දරුවා විශේෂත්වයක් දැකලා අම්මට ගිහිල්ලා පෙන්වනවා. අම්මා ඒක රත්තරන් කියලා කිව්වට ඒක අරගෙන අම්මා ගිහිල්ලා ඒ ආචාර්ය ගාවට ගිහිල්ලා උර ගාලා බලන්න ඕනේ කැරට් කීයද කියලා. ආචාර්ය තමයි හරියටම කියන්නේ මේ රත්තරන් මෙන්න මේ වටිනාකමක් තියෙනවා කියලා හරියටම ගාන දන්නේ ආචාර්ය. ඒ වගේ තමයි ලෝකයාගේ තියෙන සාමාන්‍ය සංඥාව හරි පොඩි දරුවෙක් වැලි අතර තිබිලා රත්තරන් කැල්ලක් අඳුර ගන්නවා වගේ. එතකොට විඥානේ මේක වැලි නෙවෙයි රත්තරන් කියලා වෙන්කොට හඳුනා ගන්න දැනුම මවුගේ දැනුම වගේ. ඊට පස්සේ රත්තරන් වතුර දාන හෝ රත්තරන් වැඩ කරන ආචාර්යවරයා දන්න දැනුම වගේ තමයි ප්‍රඥාව. මේ කිනේක ක්‍රමයෙන් පෙළගස්සලා පෙන්ලා දිරුතන ඒ ඔක්කොම පසු කාලීන අටුවා යුගයේදී මේ වචන එකිනෙකින් අර්ථ ભેද වෙන්කර ගැනීම සඳහා කරලද ප්‍රයත්නෙදී හම්බෙච්ච එකක්. ඒ ටික මම හිතන්නේ මේවට ගොඩාක් උත්තර තියෙනවා ඔය ධම්මසංගණී අටුවාවේ. ධම්මසංගණී කියලා කියන්නේ අභිධර්ම කෝෂ ග්‍රන්ථයක්. අටුවාවේදී ඔක්කොම එකින් එක විස්තර කරලා පෙන්නනවා. නමුත් මේ එකක්වත් දැන ගැනීම භාවනාවට අත්‍යවශ්‍ය නෑ. තමන් නිතරම පවතින සතිය තියෙනවනම් මේ සම්මතයේ මීට කලින් සම්මත කරගත්ත වචනවල තේරුම් ක්‍රමයෙන් තමන් ළඟට එන්න පටන් ගන්නවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ, ගරු මාත්‍ර ඥානරම් ස්වාමීන් වහන්සේගේ පොතක මෙසේ සඳහන් දී තිබුණා මගේ වචනේ. ආනාපානීන් අවශ්‍ය නම් හතරවෙනි ධ්‍යාන දක්වා හිත වඩා විපස්සනාට හැරෙන පරිදි මේ පළමු ධ්‍යාන ලැබීමට මැත්තේ ආලෝකයක් මතු වේවි. ඒ ස්ථිර කර ගැනීමෙන් ආලෝකයේ ආනාපාන නිමිත්ත තුල සිට කිදා වැස මෙය පළමු ධ්‍යානයයි. ඒ පස්සාකාරයකට වශීකර ගැනීමෙන් වැටෙන ආකාරය අනුව
මට විතක්ක විචාර සහිත ධානය ලැබේවා කියා අදිෂ්ඨාන කොට ආනාපාන නිමිත්ත නැවත මෙහි කරවා එයින් විතක්ක විචාර රහිත දිවෙන් දිවයන් ලැබෙනවා කියා එසේනම් ඒ ප්‍රකාශය කරලා දැන් කියනවා ආනාපානයේ ගෙවීමෙන් පත්වෙන අවස්ථාව දෙවෙනි ධානයේද කිසිත් නැති ඉබේ සිද්ධ වෙන අවස්ථාව මේ දෙකම සමානකමක් නැතුව නෙවෙයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පෙන්වන්නේ ආනාපාන දිගේ සමතේ යන ක්‍රමය. ඒකට ආනාපානයේ හොඳට දැකදක දැනදෙන ආස්වාස් ප්‍රස්වාස් දෙකේ අතර වෙනස නැති වෙලා ආනාපානයත් නොදෙන්න මට්ටමට යෑම සමතේම නිවේයුම් අකරට විපස්සනා පැත්තට වැටෙන්නේ. එතකොට ඒ නිමිත්ත නැති වෙන අවස්ථාව මිනී කර ගන්න බැරි වෙන අවස්ථාව දෙවිනි ධානයක වගේ විතක්ක ਵਿਚාර තොර නිසා මේක සාමාන්‍යයෙන් විපස්සනා ඥානවල සම්මස්සන ඥාන මට්ටමට වගේ නෑ උද්‍යප්පේ ඥාන මට්ටමට වගේ කියලා පඬිස්සංශගේ පොතේ විපස්සනා ඥාන කියලා අලුත් මාතෘකාවට දාලා විස්තර කරනවා මේ කරන සංසන්දනයට වැඩිය බොහොම හිතල බල කරපු එකක් ඒක නිසා මේක සංසන්දනය කරන්න ඕන නම් in this life itself කියන පොතක් තියෙන අපේ බුරුම් පඬිස්සංශගේ ඒකේ තියෙන වෙනම පරිච්ඡේදයක් විපස්සනා ඥාන කියලා ඒක ඒ ස්වාමීන් වහන්සේගේ අදහසක්. ඒකේ මේ දෙක සංසන්දනය වෙනවා මීට වැඩි විස්තර සහිතව දැනගන්න පුළුවන්. ධ්‍යානයක් නම් මේ தත්ත්ව ලැබීමේදී ආලෝක සංඥාවක් ගැන සඳහන් කළේ නැහැ. මේ විසදා දෙන්න. ඒක තමයි මේ මොනවා හරි සඳහන් කරුවොත් ඒක දිහා බල බල භාවනා කරලා ඊට පස්සේ ඊටින් හීනෙන් අනම්මනම් දැකලා බය වෙනවා. මොනවා කිව්වත් අනාගන්න. එච්චරයි කියන්නේ. නිකමට නිදර්ශනයක් කිව්වොත් ඒක දිහා කට අරගෙන භාවනා කරනවා. ධ්‍යානෝ කියද්ද කියනකොට අනාගන්න. ඒක නිකාර වඳුරට දැලි පිය දුන්නා වගේ හම්බෙන හම්බෙන තැන කපා ගන්න. ඉතින් බොලේ මොකද කරන්නේ? බන නොකියත් බෑ. ඒ නිසා මේ උපමා උපමේ ගැළපීම කියන එක දෙසන්නටම අයිති වැඩන්නේ අසන්නටත් අයිති කැලක් තියෙනවා. ඒ නිසා මේ ඉරක් දිගේ ඇඳගෙන යනකොට මේ ත්‍රිමාන රූපයෙන් විස්තර කරන්න බෑ. අපි එකක් පෙන්වනවා. මෙහෙම වෙන්න පුළුවන් කියලා ඉතින් තමන් අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන අනුමාන ඥාණයෙන් හිතාගන්නවා. හැම දෙයක්ම කියන්න පුළුවන් ශක්තියක් නැහැ. චිත්‍රයක් අංග සම්පූර්ණ කරන්න වචනේ කරන්න බෑ. මේ වචනෙන් කලහයක් තියෙනවා අසන්න සීබුද්ධියෙන් අහනවා. දින දිනේක තණ්හාමාන දිට්ඨියෙන් අල්ලන්න ගත්තොත් ඉතින් එතකොට මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. සමත යානිකාට මෙතන සිට මඟ සලකුණු කියා දිය හැකිද? ඇත්තටම කියලා දුන්නොත් මේට වැඩි අනා ගන්නවා. එච්චරයි සාහෘදයට කියන දේ නේ එච්චරයි මොනවා හරි ඩිංගිත්තක් කිව්වොත් ඔන්න ඔබට යනකොට කළු පාට තිතක් හම්බෙයි කියලා ආ එහෙනම් හරි සුදු පාට දැක්කත් කළු පාට කියලා තමයි තේරෙන්නේ. ඒ නිසා ඕම යන් මොකද නැතුව මේ බැන්නොත් එමේ ගොඩක් ප්‍රශ්න අහන එකත් නතර වෙයි. ඒ කියන්නේ ප්‍රශ්නත් යහපදී මේ සෝ පෙන්වන්න දෙකුත් තියෙනවා ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙලා කියලා අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා කියන්න උත්තර ටිකක් තියෙනවා. නමුත් මම මේක හොඳටම දන්න දෙයක් තමයි මොනම දෙයකින් හරි නිදර්ශනයක් පෙන්නුවොත් මොනම දෙයකින් රූපයක් පෙන්නුවොත් ඉතින් ඒ මේ උපමේ ගලපා ගැනීමේදී දුර්ලභකම නිසා ඒක බල බල භාවනා කරනවා. ඒ ලොකු සාහිංශගේ බණක ඔය සීල සූත්‍රය ගැන කතා කරනකොට කියලා තිබුණා මේ භාවනාවේදී කාටත් පොදුවේ සිදුවෙන පොදු පෙතක් තියෙනවා. ඒක විපස්සනා ඥාන ධ්‍යාන වශයෙන් සර්වඥන්සි කියලා කියනවා. ඒ පොදු පෙතේ යනකොට Taman දකින නිමිති, Taman දකින පිළිරු, Taman දකින පිළිබිඹු, Taman දකින රූපක තම තමන්ගේ සංඥාවල හැටියට. ඒ නිසා මේ ඥාණය Tamanට ගෝචර වෙන්නේ Tamanගේ සංඥාහර. ඒව ගැන වැඩි කලබල වෙන්න එපයි කියලා තියෙනවා. මේ මූලික පෙත පෙන්නඳ සමහරෙකුට මේ වෙන්න පුළුවන්, සමහරෙකුට මෙහෙම වෙන්න පුළුවන් කියලා නිදර්ශනයක් කියනවා. ඒ කියපු දේ Tamanට ඇයි උනේ නැත්තේ කියලා ප්‍රශ්නේ අදහස් කරන්නේ ඒ කෙනාට මේ කියන්න හදන පොදු පෙත ගැන නෙමෙයි කල්පනා තියෙන්නේ මේ Taman දකින නොදකින දේ ගැන. ඒ නිසා මේ පුද්ගලික දේ අමතක කරලා මේ කියන්න හදන වචනේ තේමාව, රචනයේ තේමාව, ප්‍රකාශනයේ තේමාව ගත්තොත් පැටලෙන්නේ නැහැ. ඒකට කියන්නේ පොදු ලක්ෂණය කියලා. ගරුතුමනි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් මට ගියේ වැඩසටහන වෙන විට ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී දේශනා කළ ආනාපානේ සිම්මිය අවසානයේදී කිසිත් නැත්ත්වයකට පත්වීම අත්දැක්කා. මේ වැඩසටහන වෙන විට පත්වීම අත්දැක්කා. මේ වැඩසටහන වෙන විට යම් පරියන්කේදී ආනාපානේ ස්පර්ශ වෙන අවස්ථාව මෙනෙහි කරමින් ඒ එක දිගට විනාඩි 5ක් 10ක් සිටින්නට හැකි වොහොත්
පරං ඇතුළේ තියෙන හැම පරියංකේදීම උස්පදින අවස්ථාව අත්දැකිය නොහැකයි. මේ සෑම අවස්ථාවකදීම ආස්වාද ප්‍රසවාසයේ මිනී ක්‍රමයේ සිටන විට ඒ නොදනියයි. එවිට සීයක් තිබේ. එසේ සිටන විට සිටීමේ හැකියාවද ඇත. ටික වේලාවකින් නැවතත් වරහණක් ඇතුළට යනවා. හිතමින් හෝ අරමුණක් නැතුව සිටන විට නැවතත් උස්ම වැදෙන්න පටන්ගත් විට මිනී ක්‍රමෙන් මේ සඳහා ටික වේලාවක් ගත වෙනවා. වරහන් ඇතුළේ දාගෙන හුස්ම නැවත දැනෙන්නට මේ විනාඩි 5-10 තුල මෙසේ මෙය බොහෝ වාර සංඛ්‍යාව සිද්ධ වේ. කලින් වැඩසටහනේදී දේශනා කළ ආකාරයට විතක්ක ਵਿਚාර සංසිධීමක කිසිත් නැති తত্ত্বය. කලින් අත්දැකීමයි මේ දැන් ලැබෙන අත්දැකීම අතර වෙනස සිතන ආකාරයට පළවෙනි අත්දැකීමේදී ඉතිරි අංගවන පීචිසුක එකග්ගතා තුල තිබුණා කියලා අත ඒ බලමු අධ්‍යක්ෂකෙමදී ඉතිරි අංගවන පීචිසුක එකක් ගතා ඒ තුළ තිබුණා කියලා හිතෙනවා. කිසිත් නැති හිස් ලෝකයකට රිත්තකයට වැටෙන බව හැඟුණා. දැන් සිටවන නිතර වරින් වර ආශස් ප්‍රසාර දැනී නොදෙන යෑමදී ප්‍රීතිය සුඛයක් නැහැ කියලා හිතෙනවා. ඒකක් ගතව තියෙනවා. රිත්තකයකට පත් වුණා කියලා හිතෙන්නේ නැහැ. ඊළඟට හුස්ම වැටීම බලාපොරොත්තු සිටිනවා. ඒ අනුව එක මේ අධ්‍යක්ෂකෙම දෙකක්ද? ඇත්තටම එකක්මයි. එක එක පැතික ඩොලි පෙන්නන. වරේක අපි ධානාංග දිගේ බලන විතක්ක ਵਿਚාර තියෙනවා පීචි සුඛයක් ගත නැහැ ආදිවාසී. වරේක දකින්න ගොරෝසු හුස්මයි සියුම් හුස්මයි. ගොරෝසුનો සියුම් විනා සියුමුනොත් ගොරෝසු වෙනවා. ඉතින් මේ එකම රූපේ බැලිය හැකි පැතිකඩ වල රාශියක් සඳහන් කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලා භෞතික විද්‍යාව ඉගෙන ගත්තේ දෙයක් මනින්න පුළුවන් මාන තුනයි. ඒක දිග තියෙනවා, උස තියෙනවා, ගැඹුර තියෙනවා, ත්‍රිමානි. නමුත් පස්සේ යනකොට මේ මාන ගාන එන්න භෞතික විද්‍යාව දිනුවොට ඒ වගේම ඒ සූක්ෂම ශක්තිය වලට යනකොට දැන් මාන 11කට දිනු කරලා තියෙනවා. කාටවත් හිතා ගන්න බෑ. ඒ අර දිග උස පළල නම් ඒක ඉතින් කාටරි අතගාලා පෙන්න තැගි. 11 මානයක් දැන් විද්‍යාඥයන් අතර පත් වෙලා තියෙනවා. ඉතින් මේ වාගෙම කිට්ටු එකක් සර්වඥාන්සේ සඳහන් කර තිනවා ආනාපානේ 11 පැතිකඩක් තියෙනවා කියල. මේ 11 පැතිකඩ ඔක්කොම දකින්නකම් ආනපනේ දැක්කයි කියන්න බෑ. ඒ කියන නිසා මේ එක එක පැති කර දකින්නකොට හිතනවා දැන් පාරේ තමයි යන්නේ. මේකට වැඩිය මේක හොඳ නෑ. මුණත් 11ක් තියෙනවා. ඒ සෑම මුණතක්ම දකින්න තාක්කල් ලැබිච්ච අත්දැකීමෙන් මේ අදිෂ්ඨාන ශක්තියක් අරගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. මම පසුකල දේවල් සහ ඉදිරියේදී පසුකල යුතු අවස්ථාල් ගැන පහදා දෙන සීක්වා. නිවන් මගෙයි. ඉතින් ඒක සඳහා මේ ඉන්න පාර හරි ඕකම නැවත නැවත කිරීමේ පසුකල දේවල් සහ ඉදිරියට කළ යුතු දේවල් පහදා දෙන්න ගියොත් වෙන්නේ මොකද්ද? මේ වර්තමානයේ ලැබෙන අත්දැකීම අතීතයේ සහ අනාගතයේක ගැළපීමක් සිද්ධ වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේකෙන් වෙන්නේ වර්තමානයේ පැහැර ගන්න එක. එසේ හැකි තාක් බලන්න මේකම දේ නැවත නැවත බලනකොට කම්මැලි නීරසයි ලාභ සත්කාර ප්‍රෝජන නැති වුණාට එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. ඒෂා මෙච්චරක් මම ඉවරයි ඊගාට මෙච්චරක් කරන්න තියෙනවා කියලා ලයිස්තු අවශ්‍ය නැහැ. තව ඉදිරියට යන්න තියෙනවා කිනක මේ බුරුම් භාෂාවෙන් කියන්නේ පාර ඉවරුනොත් ගම. පාර තියෙනකම් ඵලයක්. අරමුණේ මොන හරි පැතිකඩක් පේන්න තියෙනවා නම් ඒක යන තාම භාවනාවක් තියෙන වැඩ ඉවර නැහැ. පේන හැම පැතිකඩක්ම වළංගු පැතිකඩවල් කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. මා කරන්නේ විපස්සනා භාවද සමතියේද විපස්සනාව නම් මා ගත කරන මේ අවස්ථාව කොහොමද? ඒකට තමයි මම ලස්සනද කියලා අය අහන්නේ. ඉතින් කන්නඩියක් ඉස්සරහට කියලා බලන්න ලස්සනද කියලා. මගෙන් ගන්න හදනවා මේ සහතිකේ ඉදර ගිහිල්ලා කියන්නේ. මම යනකොට උද්‍යප්පේ හිටියේ දැන් සංකාරුපෙක් ආවි ඉන්නේ කියලා ආරි සෙල්ලම් තියෙන්නේ. මට දැනෙන සාධාරණ සැකයක් තියෙනවා මේක ලියලා තියෙන ගෑනු කෙනෙක් කියලා. මොකද පිස්සු ගොඩාක් වෙලාවට පිරිමින්ට පිස්සු නැහැ කියලා මම කියන්නේ. මේ පිස්සු හොඟක් වෙලා තියෙන කාන්තාවට එක එක බාහන මැදස්තනෙන් ආපුවම පෙනේ පුඹල අහනවා පයන්න දැක්කද කියලා. එන්නේ මොකක් හරි ගෙනියන්න බලන්න. ඉතින් මේ මට නගන එකයි මේ ප්‍රශ්නවල තියෙන දුර්ලභකම. මොකද මම මේවත් ටිකක් විසයි. ඔගොල්ලෝ කොයි දාතෙන් ගියත් මම කන්නේත් නැහැ. මම අඳින්නෙත් නැහැ. ඒ වගේම කහට සාහිතික දෙන්න යන්නෙත් නැහැ. මොකද මම දන්නවා ඒක මේ ධර්මයට කරන අගෞරවය. ඒ නිසා කරුණා කළ මේ ඉස්සරහපස මැනිල්ල මං කොතනද ඉන්නේ කියලා අහන එකට අර නන්දාමාලිගේ සින්දුවක් තියෙනවා. පිපුණු මලේ රුව එමල දකීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් දෙපා.
ලස්සනයි භාවනා කරන හැම එකම ලස්සනයි. ආයෝක හොඳයි හොඳයි කියන් ඉන්න ඕනේ. ඔය මම සංකාරූපෙක්කාවේ ඉඳලා අරකට ගියා මේකට ගියා කියලා කවුරු තාතික දුන්නත් වැඩක් නැහැ. මේක මාන්නේ කියලා මතක තියාගන්න. මේක තමයි මාන්නේ කියන කෙලෙසේ. ඔක තියෙන තාකල් හොතෝද මඩේ දෙමිල්ලක් වේ. කලයුත්ත කරන්න ප්‍රතිඵල අපේක්ෂාවකින් නැතරව ඒක නිවන වගේ. හේතු සම්පාදනය කරන්න ඵල අපේක්ෂාවෙන් තොරව. ඒක පච්චයක් කොටා ගන්න පපුවේ. මට තියෙන හේතු සම්පාදනයේ ඵල අපේක්ෂාවක් ආපු ගමන් වැඩේ තුච්චයි, නිහිනයි, දුර්වලයි. හේතු සම්පාදනය කරන තාක්කල් පිපිච්ච මලක් වගේ, වතක් වගේ, බුදුහාමරණ කරන සේවාවක් වගේ, නිවනේ වගේ. හේතු සම්පාදනයේ සීමාවක් බලන්න බෑ. සියර දෙහියක් හේතු සම්පාදනය කරන ඵල අපේක්ෂාව එන්නකොට මිතන්න තුච්චයි, නිහිනයි, පාහරයි, පට්ටවඳුරුයි, නොකෑමනයි, දහපතුරුයි. ඇත්තකටම ගන්න. එතකොට නිවනේමයි. කවුරු ඇහුවත් කියන්නේ නැහැ මම මේ මොනක් අකාටක් වෙන පුම්බන්න නෙවෙයි කරන්නේ. මාන්නේ කියනක නැති කරන්නයි කටයුතු කරන්නේ ඔකටේ. ඒ වෙලාවෙත් කියන ඕව කතා හිතුවොත් මට මේ හේතු සම්පාදනය කරගන්න බැහැ. ඒ නිසා හැම මොහොතෙම මම සතියින් ඉන්නවා කිය. හැම වෙලාවෙම හේතු සම්පාදනය කරන්නේ හේතු සම්පාදනයෙන් තොරව ඵල අපේක්ෂා කිරීම අවස්ථාවාදියක් වශයෙන්. අවස්ථාවාදේ opportunities කියලා කියනවා. ඵල අපේක්ෂා කරාට පස්සේ ඒ මේ ඵල සාක්ෂාත් කරගන්නෙන් පස්සේ අනික් කෙනෙකුට කියලා දෙන්න නැත්නම් ආත්මార్థකාමී කියලා. ඇතර කියලා දෙන්න ඕනේ නැහැ. ඒ පුද්ගලතුළු නිකම් ඒ කම්පන වේගය යන්න පටන් ගන්නවා. ඒ නිසා කවදාකවත් මේ ආර්ථික විද්‍යාව හැටියට Tamanට සුදුසුකම් නැතුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. Taman සම්පාදනය කරන්නේ නැතුව අපේක්ෂා කරන්න බෑ. ඒක අවස්ථාවාදයක්. අපේ ਸਰවඥයන්ස කිසිම දවසක නැහැ. කිසිම දවසක අපේක්ෂා කරේ නැහැ යමක්. එයා දන්නවා හේතු සම්පාදනය කරුම් ගමන් ඵල ලැබෙනවා කියලා. එචාමනි මානෙට විරුද්ධව මම මේ කතා කරන්නේ ලියලා තියෙන තොරතුරු හොඳයි. නමතර කිරි කලයයි ගොම කඳුලයි වගේ මේකට කඳුලක් දාගෙන තිනවා මාන්නේ. ඒකත් අයින් කළ දැම නම් එල්ල කිරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේ මට ඔබ වහන්සේ දේශනා කළ චේතනාව නිරුද්ධ වීම සම්බන්ධව තවදුරටත් පැහැදිලි කරන ලෙස ගෞරවණීයලා සිටිමි. ඇත්තම චේතනාව නිරුද්ධ වෙන දෙයක් නෙවෙයි නිරුද්ධ කළ යුතුද? ඔබේ චේතනා කියන්නේ හැම වෙලාවෙම අපිව මායා කරන ෂටගති පාන වංචනික ධර්ම වලට හේතු වෙන දෙයක් නිසා අදිස්ථාන කරනකොට මට චේතනා පහළ වේවා මීට පස්සේ චේතනා නොකරන. ඒක නිකන් ඉන්නේ. චේතනාවක් නොකර ඉන්න ඕනෑ කියලා කවදාකවත් ඉබේ පහළ වෙන්නේ. ඒක විස ගෝර ධර්පයා දකනාර මෝඩයා කියලා කතාවක් තියෙන දැක්කම මරලා පුච්චන්න මොන. තුඹස නිවස තුල තුඹසයා තුඹස තුල වේනයා විෂගෝර සර්පයා දකනාරු මෝඩයා කියලා පැරණි ගාතාවක් තියෙනවා මේ ඇතුලේ ඉන්න තෘෂ්ණාව එළියට දැම්ලා මරලා දාපන් කියලා. කවුදෝ පළවෙනි ගාතා දෙක පද දෙක අයින් කරලා දැන් විෂගෝර සර්පයා දකනාරු මෝඩයා කියලා සර්පයෝ දකින් දකින් තන මරනවා. මේ කියන්නේ තෝගේ ඇතුලේ තියෙන රාගය දුරු කරපේ කියලා කියන්නේ. අනේ අර සර්පයෝ අල්ලගෙන මරනවා. මේ පැරණි පඬිවතරක් තියෙනවා විෂගෝර සර්පයා දකනාරු මෝඩයා කියලා එළවෙලව මරනවා. කියලා තියෙන්නේ මේ නිවස තුල හුඹ තුඹසයා තුඹස තුල වේනයා මේ පංචස්කන්ධය ඇතුලේ තියෙනවා තණ්හාමාන දිටි දරන හුඹහක් ඕක ඇතුලේ තණ්හාව ලගිනවා ඕන්නෝක එළියට දැල්ල මරලා පන් කියන ඒකයි චේතනා කරන තේචනා හැම වෙලාවෙම තණ්හාවේ ලගුම් පොළ තණ්හාව රඳලා තියෙන්නේ වේදනාව චේතනා තියෙන කැදල්ලේ තමයි එනිසා ඒක කඩලම දාන්න අනුකම්පා විරහිතව කඩලා දාන්න ඕනේ නිසා චේතනාවක් ඇති කරගන්න ඕනේ මම මුළු ජීවිතේම ඊට පස්සේ මං චේතනාවක් කරන්නේ කෙරුණොත් මං ඒක අයිතිවාසිකමක් ගන්නෑ නොකරන ජීවිතයකට නොකරන ජීවිතයකට මම යනවා කියලා චේතනා මේක ලියලා තියෙන වචනේ නිසා චේතනා නිරුද්ධ වීමක් වෙන්නේ නැහැ චේතනාව ෂටක්‍රම වලට වක්‍රක්‍රම වලට දහංගට දමදම එක එක ක්‍රමවලින් මතුවෙනවා එන්නකොටම අඳුන ගන්න ඕනේ මේ ඉන්නේ චේතනාවක් ඒකට බුදුචානන්සේ පාවිච්චි කරලා තියෙන්නේ මේ දස සංඥා සූත්‍රයේ පහාන සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා යටතේ මේ ලෝකේ උපය උපාදාන චේතසහ අබිනිවේෂානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ මේ භාවනා ලෝකේ මේ ලෝකේ උපය යමකට එළඹෙනවා නම් උපාදාන අල්ලබදා ගන්නවා චේතනා අදිෂ්ඨාන කරනවා නම් ප්‍රාර්ථනා කරනවා චේතනා අබිනිවේෂ ගෙතක වැඩීමක් වෙනවනම් යම් යම් අදහස වලට බැස ගැනීමක් වෙනවා චේතනා අබිනිවේෂ අනුසය අනුසයක් වෙනවනම් ඒ සියල්ලම කෙලෙස් වලට පදනවා ඒ හරහමයි කෙලෙස් සිද්ධ වෙන්නේ ඒ නිසා මොන විදියෙන් ආවත් ඒක අඩු වෙන තැනට
ඒක තමයි නැති කරන්න බෑ. ඒක හරි භයානකයි. ක්‍රමයෙන් ක්‍රමයෙන් චේතනා අඩු වෙන දැඩි මත ධාරිකම අඩු වෙන ජීවිතයක් ගත කරන එකයි තියෙන්නේ. ඒක නිරුද්ධ වෙනකම් බලයින් එපා. නිරුද්ධ කිරීම මේ චේතනාවක් කරනවා. ඒකට ඒ චේතනාව තියෙන චේතනාව නැති කිරීම. ඒක ලස්සනට මම ඔය මේ අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඔය මම දැක්ක පොතක ඒක මම හිතන්නේ හුයම්පොන්ගේ සෙන්නිකන් වීම නැත්නම් ක්ෂණිකව නිවන් ලැබීමේ කෙටි මඟ මොන කියන පොත් දෙකේ එකක තිබුණේ ඒ පොත ගල්ලච්චුවේ ගහලා තිබුණ මේ අපේ ගුණපාල ධර්මසිරි මහත්තයයි කරුණාතිලක මහත්තයයි ඉතින් අන්තිමටම ගල්ලච්චුවේ A4 paper එකේ සාහිත්‍ය අන්තිමටම රචනයක් ලියලා තිබුණා බලාපොරොත්තු සුන් වීම කියලා ඒක ලියලා තිබුණේ disappointment කියන ආටිකල් එක සිංහලට දාලා මට තාම මතකයි මම ඒ අලුත් පොත් ලයිස්ට්ේ හිටගෙන කියවනවා ඒකේ කියලා තිබුණා ශාම බලාපොරොත්තුවක්ම ඒකාන්තයෙන් සංසාරේ එසා කවදා හෝ බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕන සියලු බලාපොරොත්තු සුන් කරන්න ඒක තමයි නිවන එදාට උඹට පාටියක් දාන්න වෙන්නේ නැහැ මොකද එදාට උඹ නැහැ ජීවන් තමයි ලෝකෙ ලැබෙන උසස්ම ද ලැබීම එදාට පාටි දාන්න හම් වෙන්නේ නැහැ මොකද පාටි දාන්න උඹත් නැති උතුම් ලස්සන්ට එක ලියලා තියෙනවා මං හිතන්නේ ට්‍රම්පා ඒ ඇමරිකාවල හිටපු එක නෙලියලා තිබුණේ බලාපොරොත්තුවක් ඇති කරගන්න කියන ජීවිතේ ඊට පස්සේ බලාපොරොත්තුවක් ඇති නොවේවා ඊට පස්සේ කිසි කරදරයක් නැහැ ඒ බලාපොරොත්තු නම් ඉෂ්ට වෙනවා ෂුවර් එකට සීළු බලාපොරොත්තු සුන් වේවා කියන බලාපොරොත්තු ඒකාන්තෙම ඉෂ්ට වෙනවා මොකද ජීවිතේ කියන්නේ බලාපොරොත්තු සුන් වීමක් තමයි තවත් තිනෝ වචන සෙට් එකක් දීලා අර්ථ කියන්නේ කියලා නෛර්යානික කියලා කියන්නේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ මේ යොමු කරවනවා නිවනට යොමු කරන සංසාරෙට කාම ඡන්දෙට නැතුව නිවනට යොමු කරන ගතියට නෛර්යානික කියලා කියනවා නෙය්‍ය කියලා කියන්නේ නීතාර්ථේ නෙය්‍යාර්ථේ කියලා බොහොම සියුම් අර්ථ ભેදයක් මේ පටිසම්භිදාව ගැන කතා කරනකොට තියෙනවා නෙය්‍යාර්ථේ කියලා කියන්නේ බැලුව බැලමට පේන මොනත වචනාකම පෙන්වන්න හදන දේ ඒක මතු පිට තියෙනවා. නමුත් පඬිතේ කවදාකවත් ඒ නෙය්‍යාර්ථේ නතර වෙන්නේ නැහැ. එයා විනිවිද බලනවා. මෙයා මේ පෙන්වන්න හැදුවට මෙයාගේ න්‍යාය පත්‍රේ මොකද්ද මේ ගේන්නේ කියන එක. ඒකට කියනවා නීතාර්ථය කියලා. එසා නෙය්‍යාර්ථේ මොකක් නටාගෙන ආවත් මොකක් පාගෙන ආවත් ඒ නොබලනවා නෙවෙයි. නමුත් ඒක හරහා මේ නටාගෙන එන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා. මොකද්ද පෙන්වන්න හදන න්‍යාය පත්‍රය කියලා සලකා බලන ගමන් තියෙනවා නීතාර්ථය කියලා. නීයාර්ථය කියලා කියන්නේ මතු පිට දැනුම. ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන නීයාර්ථය. නමුත් නීතාර්ථය බැලුවොත් තුච්චයි. කීයකරි කඩා වැඩේ ගැනීම තමයි ඔය හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකෙම කරන්නේ. ඒ නිසා අපි හැංගුම් කුප්පණ එක තමයි උන් කරන්නේ. කොයි ඇඩ්වර්ටයිස්මන්ට් එකේ කරන්නේ අපිට ප්‍රයෝජනයක් සඳහා නෙවෙයි. නීතාර්ථය කියන්නේ උන්ගේ මල්ල මඩිසලිත අද කරගන්න එකයි අපිව ගොනා කරගන්න එකයි. අපේ කාමයේ මත් කරලා අල්ලගන්නේ. ඒ නිසා නීයාර්ථය බලලා තමයි අපි ඔය පාර දිපේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් බල බල යන්නේ. නීතාර්ථය බලන්න ඕනේ. ඒ බැලීමේ කුප්ප තුච්ඡ අදහසක් අපිට තුල තියෙනවා. මොකද බැලීමෙන් කද්දාක හොඳක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කැලේ හොඳයි. මොකද ඇඩ්වර්ටයිස්මන්ට්ස් නැහැ. මුළු ප්‍රෝග්‍රෑම් එකෙම ස්පොන්සර් කරන කෙනෙක් නැහැ. කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැහැ. උදේ ඉඳලා හැන්ද යනකම් බලා හිටිය. රිලව් කවදාකවත් නැහැ මේ එජෙන්ඩා එකට වැඩ කරන්නේ. උන්ගේ නෑ හිටින් එජෙන්ඩා එකක් කෙලින්ම විවෘතව වැඩ යන. ගස්කල් වලත් නෑ. ඇලදොල වලත් නෑ. මෙතනින් එළියට ගිය ගමන්, ගේට්ටුවෙන් එළියට යකඩ ගේට්ටුවෙන් එළියට ගිය ගමන් මොන න්‍යායවත් පත්‍රයට වැඩ කරනවද කියලා වැන්න. දැන් නීතාර්ථය දන්නේ කන ඒව හොයන්න ගිහිල්ලා විසඳන්නේ ඒව නැති තැනකට වෙලා පැත්තකට. නීයාර්ථේ විතරක් හැසිරෙන එක නෑ දන්නේ මොකද්ද දන්නේ කේල් ගහන්නෙත් නෑ පොල් ගහන්නෙත් නෑ කන. එනිසා පටිසම්භිදාව කියලා කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා අර්ථය කියලා කියන්නේ පේනකොට පේන මත පිට අර්ථය. යටේක තියෙන ධර්මය එකකින් දැනවෙන ධර්මය දැනගන්නවා කියන එක ඔක්කොටම බෑ. මේකට යථාර්ථය කියලා කියනවා. අර ගියපාර ජෝමනිට් ගියාට පස්සේ ඒ ඉන්න කෙනා කියන්නේ යථාර්ථය කියලා. යමක යථාර්ථය හෝ ඒකේ යට හැඟවිලා තියෙන අර්ථය යථාර්ථය හෝ යථාර්ථය දැක ගැනීමට අපි එකතන කියනගෙන එකම අරමුණක් ගියා. මතු පිට බලලා නතර වෙන්නේ නැතුව නීයාර්ථේ නතර වෙන්නේ නැතුව නීතාර්ථෙට යන්නේ. ප්‍රපංච කියන වචනයත් විශ් අපේ ඔය පහන් කන්වේ ඉන්න අපේ කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ තමයි මුළු ලෝකෙටම දැනට ඉන්නේ.
ඕක පිළිබඳව ප්‍රධානම විශේෂඥයා. ඒ සංස් මේක හෙලි දැක්වේ concept and reality කියන පොතේ. ඒක තාමත් ඒ පොත කියන ඉඳන්නේ මේ ලියපු ස්වාමීන් වහන්සේ අවුරුදු 500කට ඉස්සෙල්ලා මැරිලා ගිය කෙනෙක් කියලා. නමුත් ස්වාමීන් වහන්සේ තාම ජීවත් වෙනවා. ඒ පොතෙත් මේ ප්‍රපංච කියන වචනේට අර්ථ දක්වන්න පිටු 32ක් විස්තර කරලා ඉවරලා තමයි ප්‍රපංච කියන වචනේ අර්ථ දක්වන්න යන්නේ. එහෙනම් මේ වගේ වචනකින් දෙකකින් ඒක අර්ථ දක්වන්න අමාරුයි. මොකද ඒකේ තියෙන මේ සංකීර්ණ භාවය නිසා ඒ සංකාතරී මේ ප්‍රපංච කියන වචනේ අර්ථ ගන්න ඕනේ. ඒක ඇතර ඒ පොත සිංහලට දැම්මෙත් නෑ ඒ ස්වාමීන් වහන්සේ තාම. දාන්න ඉඩ තියෙනවා. පොතේ නම concept and reality. පොත ලිව්වේ කටුකුරුන්දේ ජානන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් කාට හරි අවශ්‍ය නම් ඒ ප්‍රපංචකින් ධර්මයේ දැනගන්න ඒක විතර ක්ලාසික පොතක් නැත්නම් සම්මානනීය පොතක් ලෝකෙම නැහැ. ඒක කියලා වඳ එක කොච්චර අමාරුද කියලා. එහෙම නැත්නම් නිවනේ නිවීම දේශනාවල 17-18ට යනකොට 17-18ටදී තව පොඩ්ඩක් එහාට යන 19 20 වගේ යනකොට මේ විස්තර කරනවා මේකට ඊශාන්සේ සිංහල අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවා මේ කතා කරනකොට වාචාලයි කියලා වචනයක් තියෙනවා වාග් බහුල්ලේ කියලා පොඩි දෙයක් කියන්න ගොඩාක් වචන කතා වට වටල්ලේ කරකව කරකව යන එකට කියනවා වාග් බහුල්ලේ කියලා කියනවා වාචාල කියලා කියනවා ඒ වගේ තමයි හිත චෙතියෙන් සරලව කිව හැකි දේ විචාල වශයෙන් ඇත් බඳලා ආලවට්ටම් කර කර ඒක වටේ ඔහේ කැරක් කැරක ඉන්නවට කියනවා මේ ප්‍රපංච කරනවායි කියලා ඒක හරියට වාග් බහුල්ලේ වගේ වැඩක්. ෂෝට් ඇන් ස්වීට් නෑ. කියන්න තියෙන දේ ගෙලින් කියන්නේ වට කරලා ආලවට්ටම් දමදම අතිශෝක්ති දමදම කියනවා. ඒක තමයි අපේ හිතත් කදාකවත් නෑ මේ කියන්න තියෙන දේ ගෙලින්ම කියන්නේ නැතු ඔහේ ඒක වටේ කාලව අමාරා කන්නා වගේ ඒකට ප්‍රපංච කරනවා කියලා කියනවා. ශීලබ්බත පරාමාස පරාමාස කියලා කියන්නේ රාග ద్వේෂ මෝහ නිස්සීතව අල්ලනොයි කියන එක. පරාමාස කියන්නේ අල්ල ගන්නවා කියන අදහස. නමුත් රාග දෝෂ මෝහ නිස්සීත ඇල්ලීමල කියන පරාමාසයි කියලා. ඉන්දා සීල වෘතයන් තමංගේ සමාධියට වික්ෂිප්ත භාවය දුරු කිරීම සඳහා නොවි මම සීලවන්තයි කියලා මාන්නකාරකම් කරන්ඩ මම සීලවන්තයි කියලා අනුක් එක්ක අනුන් පහත් කළ සලකන්ඩ මමයි සිල්වන්ත උනේ මෙත කවුරුත් මට උදව් කෙරුවේ නැහැ කියලා කිව්ව මමයි නේ වඩන්න ගත්තොත් ඒ සීලය සීල වෘත්තයක් වෙනවා මේ තණ්හාමාන දෘෂ්ටි සහිතව අල්ල ගැනීමක් වෙනවා ඒකට අසත්පුරුෂ වෙනවා ඒ නිසා අපි සීලය රකින්න ඕනේ පරමාශ භාවයෙන් තොරව අවසර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී පදය ඔසවන විට දීම මම වම දකුණ කියා සිටීම හරිද වැරදිද කියා පහදා දෙමින් ඉල්ලමි ඇත්තටම මේ හිතන එක නෙවෙයි යම් ආකාරයකට වම දකුණ කියලා පය තියෙනකොට හිත පිට යනවා නම් විතරයි හිත මේ වම දකුණේ පිහිටන් නැත්තම් පමණක් නැවත හිත වම දකුණට යොමු කරවීමේ උපක්‍රමයක් විදිහට වම තිනොට වම කියලා මෙනෙහි කරන්න හිතනවා නෙවෙයි දකුණ කියලා දකුණ මෙනෙහි කරන්නේ නැත්තම් ඒක අනිවාර්යම කළ යුත්තක් නෙවෙයි ස්වභාවයෙන් වැවිදිනකොට තමන්ගේ මනසිකාරය වම කියනකොට වම් බව දන්නවනම් ශබ්ද වේදනා හිතුවලට නන්නත්තර වෙලා නැත්තම් දකුණ කියනකොට දකුණ දන්නව අත්දකින්නවනම් නන්නත්තර වෙන තියෙන නැත්තම් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ මෙනෙහි කරන්නේ හිත වල්මත් වෙනවා වැඩනම් විතරයි එතකොට හිතනවත් නෙවෙයි ඒක මෙනෙහි කිරීම කියලා කියන එක ඒ වචනෙම කියලා තමයි මේ සීමිත වචන ප්‍රමාණයකින් තමයි විස්තර කරන්න වෙන්නේ ඒ නිසා මේ ප්‍රයෝජනේ සලකලා ඇයි මෙනෙහි කරන්නේ කියලා දැනගෙන කෙරුවොත් ඒක තමන්ට හිත කීකරු කරගන්න අරමුණ මූණට මූණ දාලා තියාගෙන ඉන්න උදව් වෙනවා ඒකයි අපි සාක්ෂාත් කරගත යුත්තේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනිකුත් භාවනාවට සාපේක්ෂව ආනාපාන සති භාවනාව තුළ හිත එකඟ වීම සිදු නොවන්නේ නම් කලියුත්තේ ආනාපාන සති භාවනාව අතහැර හිත එකඟ වන වෙනත් භාවනාවක් සිදු කිරීමද උත්තර දෙකක් තියෙනවා මේකත් වළංගු උත්තරයක් ආනාපාන තවන්ට හරියන්නේ නැත්නම් තමන් දන්නේ වෙන මොකක් හරි බුද්ධානුස්තිය හෝ කලපුරුදු භාවනකින් හිත එකඟ වෙනවා නම් ඒක දිගේ යෑමෙන් පළවෙනි ප්‍රතිඵලය ලැබෙනවා ඒ කියන්නේ හිත එකඟ වීම වෙනවා ඊට පස්සේ ඕනනම් ආනාපානට යන්න පුළුවන් තවත් එකක් තියෙනවා ආනාපානය කරගෙන යනකොට හිතෙන් එක නොවෙන්නේ සද්ද නිසාද වේදනා නිසාද
හිතවිලි නිසාද කියලා Taman දෙන බාධා වඳුනගත්තොත් එනතන් ඒ ආනපනට එකඟ වෙන්න දෙන්නේ නැතුව පැමිණෙන බාධා මොකද්ද කියලා ඒ යෝගාවචරය කොටු කරගත්තොත් ඒකට උත්තර දුන්නාම හරියන්නේ ඉඳ තියෙනවා. ඒ නිසා හිත එකඟ නොවෙන්නේ ඇයි කියන එකත් මේ උත්තරේටම මේ තොරතුරටම දෙන්න ඕනේ. දුන්නාට පස්සේ එකක් පුළුවන් ඒකට පිළියම් කරන්න. උදාහරණයක් වශයෙන් මම මේ කියන්නේ එක පැටලව ගන්න එපා. හිතවිලි බහුණන භාවනා කරනකොට මේ අචිතනගත හිතවිලිෙන් පිරලා තියෙන බව තේරෙනවනම් ආනාපානෙ ගණන් කරන්න ඉතින්. ඒ ගණන් කිරීමේ ක්‍රමය කරනකොට හිතවිලි තියෙන ප්‍රශ්නේ අයින් වුණාට පස්සේ ආයෙත් ආනාපානෙට යන්න පුළුවන්. ඒ සඳහා වෙන භාවනාවට අනේක නෙවෙයි කළ යුත්තේ. නමුත් ඒ කරන මේ කතා කරන එක නම් දන්නවනම් ආනාපානෙ සමාධියනේ උන්ට තමන්ට විශ්වාස කළ බුද්ධ අනුසතියේ සත්‍ය පිහිටනවනම් තැම්පත් වෙනවනම් මෛත්‍රී භාවනා වෙනවනම් අසුබෙන් වෙනවනම් මරණානුස්සති වෙනවනම් ඒක කරන්න. කරලයකින් සමාධිගත වුණාට පස්සේ ඒ හරහා යන්න පුළුවන් සමතිය හරහා එහෙම නැත්නම් ආය ආනාපානට දාන්න පුළුවන්. ඒ නිසා අපිට අවශ්‍යයි මුලදී හිත එකඟ වීම. එකඟ වීම සඳහා එකම ක්‍රමයක් ආනාපාන නෙවෙයි. ආනාපානේ හිත එකඟ වුණේ නැහැ කියලා ආනාපානේ විසිකල යුතු දෙයක්වත් නෙවෙයි. පිළියම් කරලා ගන්න පුළුවන්. මේකදී මේ විදිහට ගැඹුරකට ගිහිල්ලා කතා කරනවනම් ආනාපාන තුලින් ගිහිල්ලා හිත එකඟ වෙලා ආය ධම්මුද්දච්චේ නිසා ආහිත ඇවිස්සෙනවා. ධර්මයෙන්ම හිත අවුස්සනවා. භාවනාය හිත අවුස්සනවා. භාවනා හිත කරකොල අතාරිනවා. කරකොල අතාරිනකොට ඒ යෝගාවචර එතෙන් ගිහී ආනාපානි හරහා දැන් ආනාපානේ පේන තෙක් මානක නැනමුත බලාපොරොත්තු නැති විදිහට හිතේ උද්දච්චය පහළ වෙනවා. ඉතින් එතකොට සර්වචනංශී ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළා කියනවා සතිපට්ඨාන එක තනක් වෙනවා. සමන් එතෙන්ට යනකම් උදව් කරපේ අරමුණ ආනාපාන නිමිත්ත ආනාපාන සංඥාව නැහැ. ඒ උපකරණේ වැඩි දුරටත් පාවිච්චි කරන්න බෑ. නමුත් හිත වික්ෂිප්ත වෙනවා. උද්දච්චයකටපත් වෙන ඒ උද්දච්චය බාහිර කාම අරමුණු නිසා නෙවෙයි වෙන්නේ ධර්මයෙන්මයි ඇති. ඒක තමයි ධම්මුද්දච්චය කියලා කියනවා. අන්න එහෙම වෙනකොට එක්කෝ මෛත්‍රී භාවනාවට දාලා එක්කෝ බුද්ධානුසතිය දාලා ආයශරයක් හිත එකඟ කිරීම සඳහා පණිදාය භාවනාව කියන එක පුරුදු කරන්න කියලා. හිත එකඟ වුණාට පස්සේ ආයතර විපස්සනාදි කියනවා. ඒ නිසා මේක මේ ආරම්භයේදී ආනාපානය අහුවේ නැතිකොට වෙන උත්තරයක්. මන්දට ගියාට පස්සේ භාවනාව හරියම නිසා හිතේ කලබිලක් ඇති කරන නිකන් ටෙස්ට් එකක් කරනවා. උඹට ශද්ධාව තියෙනවද උඹට යද හිල්ල තියෙනවද කියලා මම ටෙස්ට්. අන්නේ ටෙස්ට් එක වෙලාවේදී ආනාපානිය අහන්නේ ආනාපානිය උත්තර දෙන්නේ නැතුව යනවා. එතකොට ආයෙත් සමහර විටක බුද්ධ අනුසුත්ති මෛත්‍රී වගේ භාවනා අවශ්‍ය කරනවා. ඒ නිසා ඒකෙදී මේ ඒකාන්ත තනි උත්තරයක් දෙන්න බෑ. යෝගාචරයේ මනස් තත්ත්වයේ අනුව තමයි කරන්න තියෙන්නේ. කෙසේ නමුත් මේ ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල ਸਰවචනාංශයේ ආනාපානි වංකෝකටත් අයිලෙවා. කොයි එකටත් ගැලපෙන භාවනා ක්‍රමයක් විදිහට මේ අනුමත කරලා තියෙනවා. අනුමත කරන්න ඉස්සර වෙලා ආනාපාන සති සූත්‍රයේ නිදානේදී කතා කරලා කියනවා බණ කියන පිරිසේ අනිකෝ සියලුම භාවනා කරන පිරිස ඉන්නවයි කියලා. අතර මේ බ්‍රහ්ම විහරණ පූර්ව කෘත්‍ය වශයෙන් කරන මිත්‍යා කරුණා මුද්දෝපේ මේ මයි බුද්ධානුසතිය මෛත්‍රිය අසුභ මරණ සතිය අට්ටික භාවනා කසින බව සේරම කරන ඇයට ඔක්කොටම හරින ක්‍රමයේ විදිහ තමයි ආනාපාන දෙන්නේ. ඒක නිසා ඒක මුගක් වෙලාවට හරිනව නමුත් ඒක හරිගියේ නෑ කියලා අත බලාපොරොත්තු අත හැටිය යුතු නෑ. විවිධ ක්‍රම භාවනා වෙනස් කිරීම කරන්න වෙන වෙලාවල් තියෙනවා. අපි බෑකප් වමන කාලයක් කරන් තිනවා. ඒ වගේම ලිඛිත ප්‍රශ්න මෙච්චරයි. ඉතින් මේ ඉතුරු කාලය කාට හරි පිළිසෙට තැනට වෙලාවට ගැලපෙන වෙන සාකච්ඡා සුදු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. වහන්සේ සම්හන්තරා ඉදිරිපත් සහ යටිපත් වශයෙන් මයික් එකට ගිවෙන්නේ. ඔබ වහන්සේ සඳහන් කරා උඩුසිත සහ යටිසිත වශයෙන් ඇති බව. නමුත් මතකිර දර්ශනයට අනුව උඩුසිත සහ යටිසිත වශයෙන් ව්‍යාකාරයක් වශයෙන් තියෙන සමහර දේශකයන්න් වහන්සේලා මේ ධර්මය අනුව සඳහන් කරන සිද්දක් ගිවෙන්නේ නැහැ. සිත්
අවස්ථාව විතරක් කියලා පාදලා දෙන්න. ඔයතර යටි හිත උඩු හිත කියලත් හිත් දෙකක් ගැන කතා කරන්නේ නැහැ. අර ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියන කතාව තමයි කියන්නේ. අයිස් කැලක් වතුර දාපුවාම හැම වෙලාවෙම ජලීය ඝනත්වයත් එක්ක බලනකොට ඒකෙන් 10න් එකක් පොල්සෙන් උඩ තියෙනවා 10න් 9ක් යට. ඒක හැමතැනම හැටි. මොකද අයිස් වතුරටදී පොඩ්ඩක් ඝනකම අඩුයි. ඒ නිසා ඝනත්වය අඩු නිසා වතුරේ අයිස් කැලෙන් 10න් එකක් මතු පිටට පේන තියෙනවා. ඊටු කොටස යට තියෙන. ඉතින් අර මතු පිට කොටස ප්‍රකාශිතයි. උඩින් ඉඳලා බලනකොට පේනවා. අනික හරි යතර යට තියුණාට පේන්නේ නැහැ. ඒ නිසා ඒක යට තියෙන එකේ තල්ලුව නිසා තමයි උඩ 10න් එක මත වෙලා තියෙන්නේ. උඩු හිත කියලා කියන්නේ එතන ඔය අයින්ස්ටයින් මෙහා දීපු සිග්මන් ෆ්‍රොයිඩ් දීපු නිදර්ශනය මතු පිට පේන කැලල අයිස් කුට්ටිය තියෙන බවට පේන්නේ ඒ කැලල විතරයි. මොකද ඇත්තටම හොඳ හරිය තියෙන්නේ වතුරෙන් යට. ඒක නිසා මනුෂ්‍යයා කියන සතා දකින්නෙත් සංසන්දනය කරන්නෙත් ඔය 10න් එක විතරයි. මතු පිට අපේ ක්‍රියා කරන කොටස් වචන කතා කරනවා හිතනෙව ඔක්කොම ප්‍රකාශිත කොටස ඒනෑ ඒකේ නා දන්නෙත් නැ වෙන කෙනෙකුට මේ ප්‍රකාශිත කොටස හැර වෙන තැනකට යන්න බෑ. ඉතින් ඒක නිසා මේ අයිස් කටි අඳුරගන්නේ අපි මතු පිට පායන කොටසෙන් තමයි. නමුත් අයිස් කුට්ටි වැඩි හරිය තියෙන්නේ වතුරින් යට. නමුත් දෙකම එකම අයිස් කුට්ටි ඒක ඝනයක්. අයිස් කුට්ටි කොච්චර දිය වුණත් ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් 10 එකක් මතු කරනවා. බුදුරජාණන් වහන්සේගේ එකට අපිට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ මේ වීතිකම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස් සහ අනුසය කෙලෙස් කියලා හිත ප්‍රකාශයටපත් වෙන්නේ කෙලෙස් හරහා. හිතක් තියෙනනම් කෙලෙස්. ආය වෙනම කතා කරන්න වෙන දෙයක් නැහැ. කොතනක හෝ කෙලෙස් නැත්නම් හිත නිරුද්ධ වෙනවා. ඒ හිත ප්‍රකාශයටපත් වෙන වට්ටම් තුනක් බුද්ධ ඥානෙ දැක්කා. විචික්‍රමන අවස්ථාව කියලා කියන්නේ සමාජ නීති උල්ලංඝනය කිරීමෙන් සතුන් මරන, හොරකම් කරන, කාමීත්‍යාචාරණය කරන, බොරු කියන මේ මත්පැන් පානය කරන, වැරදි ජීවන රටාව කරන මට්ටම විචික්‍රමණය වෙන එක. ඒක තව කෙනෙකුට මේ එක්කෙනෙකුටද ඒ විචික්‍රමණයක් කරන්න බෑ ලෝකෙට අහංගලක්. ලෝකේ අඩු ගන්න තව එක්කෙනෙක් සාක්ෂි වෙනවා විචික්‍රමණය වෙනකොට. ඒකයි ඒකට විචික්‍රමණය කියලා කියන්නේ. එනිසා ඒක සිවිල් නීතිය කඩීමක්. සමාජ නීති උල්ලංඝනයක්. ඒක ඉතින් ආගමක් ඕනේ නැහැ. ඒක කොහොමඩක්ක මානව ධර්මණෝ ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඔතී ඉත යට කෙලෙස් જાතියක් තියෙනවා. තාම විචක්‍රමණේ වෙලා නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. හැබැයි Taman දන්නේ. මගේ හිතේ දැන් ආශාවක් පහළ වෙලා. මගේ හිතේ දැන් තරහාවක් පහළ වෙලා. මගේ හිතේ දැන් නිදිමතක් පහළ වෙලා. මගේ හිතේ අතීතය ගැන පශ්චාත්තාපයෝ අනාගත තිකැස්මක් තියෙනවා. නැත්තම් සැක තියෙනවා කියලා Taman දන්නවා. හැබැයි අපි සෙනගේ ඉන්නකොට පෙන්වන්න දෙන්නේ නැහැ. නිදිමත තිබුණා නිදිමත නෑ වගේ ඉඳ හදනවා පිටේ ඉන්න කට්ටිය දන්නේ නෑ මෙයා මොකද්ද මේ කරන ප්‍රයත්නය කියලා. හැබැයි Taman දන්නවා. ඒකට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා. පරිඋත්ථාන කෙලස් දවල් මිගිල් රෑ දානියල් තමයි. රාගේ තිබුණාට රාගේ නැති කෙනෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරන. එතන ඒ සමාජ නීති වලට ගැලපෙන්නේ නෑනේ. මෙයාත් එක මන් තරහා තියෙනවා පෙන්වන්නේ. ඔය ලස්සන වචන කතා කරලා වැඩි කරනවා. නමුත් පිටියට තරහා තියෙනවා. ඒක යාට තේරෙන්නෙත් නෑ. මම උත්සාහ කරනකොට මට තේරෙනවා. තමයි තේරෙන්නේ. ඒ වගේ පරිවෘත්තාන කෙරෙස් මැත්තේදී ඒක විල දක්ෂණං අවධානයෙන් නම් ගත කරන්නේ, අවදීන් නම් ගත කරන්නේ, අප්‍රමාදයෙන් නම් ගත කරන්නේ. යාට පෙන්වෙන්න පේනවා මේ ලෝකෙට හැසිරීමෙන් කොයි ආකාරයෙන් සදාචාර සම්පන්න කෙරුවත් මේ ඇතුලේ වෙනම කෙලෙස් මට්ටමක් තියෙනවා. ඒක නිතරම මේ වතුර හැලියක් මේ පැහෙනකොට වගේ කැලති කියේ. වර්ණ කීප ක්‍රමයකට හබතන සඳහන් කරලා තියෙනවා. කැලතෙන ක්‍රමය පෙන්වන්නේ උද්දා මේ ව්‍යාපාදේ විදියට. ඒ වතුර වර්ණ ගැන්වෙනවා නම් ඒක කමච්ඡන්දේ විදියට. වතුර මිදිලා නම් තීන මිද්දේ විදියට. විචිකිච්ඡාව නම් වතුර උඩ පාසි බැඳුනා වගේ. එහෙම නැත්නම් මඩ කැලතුණා වගේ වුණොත් අඩිය පේන්නේ නැහැ. වතුරේ අඩිය පෙන්වන්නේ නැහැ. වතුර කැළඹිලි ඒ වගේම වතුරේ මුණතේ තමන්ගේ මූණේ ප්‍රති මේ පිළිමිගුව පෙන්වන්නේ. ඒකට කියනවා මේ පරිඋත්ථාන කෙලස් කියලා. පරිඋත්ථාන කෙලස් යම් දවසක තැම්පත් වුනොත් අඩිය බැලුවොත් අඩිය තියෙන අනුසය කෙලස්. එතකොට බටහිරත් එක්ක කල්පනා කරන අමාරුයි. නමුත් ගලපැවුවොත් ගලපන්න වෙන්නේ වීතිකම කෙලස් සහ පරිඋත්ථාන කෙලස් කියන දෙක විතරයි. සර්වඥාන්සේ ලෝකෙට පහළ වෙනකන් අඳුරගෙන තිබුණා. යට තට්ටුව දැකලා තිබුණේ නැහැ. මොකද හේතුව පරිඋත්ථාන කෙලෙස් නැතර කරාට පස්සේ තව අඩියක් තියෙනවා කියලා මිනිස්සු හිතුවේ නැහැ. ඒකට හේතුව ඒක
පරිඋත්ทาน කියලා සනාථ කියන තමයි උත්කෘෂ්ඨම දේ කියලා. එනිසා උඩුහිත කියලා කියන්නේ වීතික්‍රමණීය අවස්ථාව, යටිහිත කියලා කියන්නේ පරිඋත්ทาน අවස්ථාව. නමුත් සර්වචනසී ඊට වැඩිය ගැඹුරට අඩියට අත දාලා කිව්වා ඒ දෙක නතර කරත් වෙනම අනුසයක් තියෙනවා. ඒක තාම වෙස්ට් එකට අහු වෙලා නැහැ. බටහිර මානසික විද්‍යාවට අහු වෙලා නැහැ. ඒකේ ලස්සන කැල්ල තමයි අනුසය කියලා සියල්ලම වංචනිකයි. පේන්නේ බොහොම හොඳ එකක් වගේ. ඒක අනුසය කියලා තියෙන එක නවුනා දකින්නේ මේ අනුසය කියලා ස්මා වාරස කරනවා. අනුසය කියලා ස්මා වෙනුවෙන් පෙනීටන නීතිඥෙක් වගේ. අනුසය කියලා ගොඩපෙරකෝ තුරුකන් දෙනවා. එයා විතරයි මට සලකන්නේ කියලා නවුත් න්‍යා දෙන්නෙම පෙරකදෝරුකම අපායට තමයි. සංසාරෙටමයි. අනුසය කියලා ඉතාමත්ම සමීප අපිත් එක නිදා ගන්නවා, අපිත් එක කනවා, යනවා, බොනවා ඔක්කොම කරනවා. කළා අනතුරේදී ටග් ගාලා ඇවිල්ලා ඔපිනියන් එකක් දෙනවා. ඒ ඔපිනියන් එක දෙන්නේ නැවත සංසාරට බඳලා තියන නැවත තණ්හා මාන දිටි වඩන. ඉතින් අපිට දැක්කත් දකින්නේ මිත්‍රෙක් වගේ. සර්වඥාසේ කියනකො මිත්‍රෙක් නෙවෙයි මිත්‍ර ප්‍රතිරූපකෙක්. ඒ කාන්තෙන් පිටිපස්සෙන් කඩුව තියන ආයුධන කෙනෙක් වගේ දැකපු දවසේ කවදාකවත් උන්ට අනුකම්පා කරන එකක් නැහැ. මත ඒ දැක්ම නැතුව ඒ සම්මාදීඨිය නැතුව මේක දැක්කත් එයා දකින්නේ මට මිත්‍රෙක් වගේ. එනිසා කවුරුත් දැක්කට වැඩ නැහැ තමන්ම දකින්න ඕනේ. දැකුව දවසේ පේනවා මේ හිතලා කෙරුවා නම් ඒක අහේනියක්මයි. ඉබේ සිද්ධ වෙන දේ අනුසේ වැඩ කරන්නේ නැහැ. චේතනා නැතුව අනුසේ වැඩ කරන්නේ නැහැ. අනුසේ වැඩ කරන්නේ අනිවාර්යම චේතනාවක් කරා. එනිසා හිතලා මොන දේ කරත් ඒක අනුසේට ආහාර සපේනවා. අනුසේ කවදාකවත් මේ නිවන් දකින්න න්‍යාය පත්‍ර නෙවෙයි වැඩ කරන්නේ. ඒකේ ඒ කාන්තේම නිවනට විරුද්ධයි. එනිසා අනුසේ දැක්කොත් ඇති කියලා කියනවා. ඔබ මෙතෙක් කල මම දෙන ආහාර කාලා මාත් එක්ක බුදියන මගේ මේ සුකෝබ්බෝගී ඔක්කොම පාවිච්චි කරලා ඔබ කෙරුවේ මාව සංසාරයට බඳින එක. හැබැයි ආරක්ෂකෙක් වශයෙන් තමයි, මේ උපස්ථායකෙක් වශයෙන් තමයි, කුඩේ අල්ලන කෙනෙක් වශයෙන් තමයි, කඩුව ගත්ත කෙනෙක් වශයෙන් නිතරම ළඟ ඉන්නවා. මේකයි මේ කරන්නේ කියලා දැනගත්තොත් අපි අපායට හෙලන්නේ දෙවැන්නෙක් නෙවෙයි, නිවනට ගෙනියන්නේ දෙවැන්නෙක් නෙවෙයි. මේ යටිහිතටත් අඩියෙන් කියත හැකි කියන මේ අනුසය දැක්කට පස්සේ අපි මේ කාටද කඹරන්නේ කියන එක. උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ নানা ප්‍රකාර විදිහට මේ මහන්සිලා කාටද කඹරන්නේ? අර අනුසය කෙලස්සල තියෙන ඒ පෝෂණය තමයි සැපයන්නේ. පරිඋත්ทาน වලට අධ්‍යනව ගැහෙන කොටසක්. නමුත් අනුසය කිසියම් බාධාකින් තොරව නිතරම ඕජාව ලබනවා, කෙලස් ඕජාව. එයා ඒක නැත්තම් උපේන් හැටිත් දන්නවා. ඒක පෙන්වන්නේ නිකන් සාමාන්‍ය මේ බරපතල ජාත්‍යන්තර හොරකල්ලි වල ප්‍රධාන නායකයා වගේ. මාෆියා වල ඉන්න ප්‍රධාන නායකයා කවදාකවත් කාටවත් පේන්නේ නැහැ. මාෆියා කල්ලි ඉන්න කට්ටියට පෙන්වන්නෙත් නැහැ. එළියට ආහුනොත් එයා සමාජයට රටේම ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා. පොලිසිය ලොක්ක වෙන්නත් ඉඩ තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ අමැතිවරයා වෙන්නත් ඉඩ තියෙනවා. මිනිහා තමයි ජවාරම් කල්ලි තේරම කරන්නේ. මිනිහ හිටින්නේ බොහොම ලස්සනට ඇඳගත්ත මිනිහෙක් අතර මිනිහ හොරකම් කරලත් නැහැ. මිනිහා කරන්නේ ඔපිනියන් දෙන එක විතරයි. අනුන්ට බලපෑම් කළ වැඩ කරන එකයි. අල්ලලා බැලුවොත් එතන දඬුවම් කරන්නේ නැහැ. මේ මිනිහා නේද සදාචාරය ගැන පත්තරවලට ලිව්වේ. ඌ තමයි බලනකොට හොරකල්ලියේ නායකයා. ඌ හේලි කරපු දවසේ බඩ ගිහිල්ලා නැහැ. වමනේ දාලා නැහැ. ඒ නිසා අනුසේ කෙලස්සල ශ්‍රී ලංකාර කෑල්ල දැක්කොත් ඒක අපි නලවන හැටි, අපි නටවන හැටි, අපි මත් කරන හැටි, අපි වරදේ බඳවන හැටි, අපි අපායට ඇදගෙන යන හැටි, නාසන්වත් දාලා අරගෙන යනා වගේ මේකත් එක්කනේ මෙතෙක් කල සංසාරේ ගියේ. මේත් එක්කනේ අපි බුදිය ගත්තේ කියලා ඒ දැකීමම දුජනස් කියන්නේ දසනා පහ තමයි දැක්කොත් අසුචි පිටක් වගේ. කදාකත් ආයෝගකට පෝෂණය කරන එකක් නෑ කියලා. ඒ නිසා මේ අපේ පද්මසිද්ධ සිල්ලා මහත්තයා ටිකක් උත්සාහ කරලා තියුණා බෞද්ධ ඉගැන්වීම් සහ බටහිර මුඩු හිත යටි හිත අතර සංසන්දනයක් කරලා විග්‍රහයක් කරන්න ඔය මෙල්බන් තියෙන වෙලාවේදී රිට්‍රීට් එකකට ආවා. ඒකල කිව්වා තාම බටහිර ලෝකෙට මේ වංචනික ධර්ම කියන වචනේවත් තාම දිරව ගන්න අමාරුයි කියලා. මේ හැම කෙනෙක්ගෙම කෙලෙස් තමව වංච කරගෙන, තමන් රවට්ටගෙන, තමන් ලව්වා ඒ කටයුතු කරගන්නේ බලුල්ලව කොසට බව ගන්නවා. ඉතින් මේ මනුස්සයත් හිතන්නේ මේ මම ලොකු වැඩක් කරනවා කියලා. බලනකොට පහින්නේ කෙලෙස් වලටමයි. එකින් බටහිර බුදුජානනාංශයක වංචනික ධර්ම වශයෙන්, ෂට ධර්ම වශයෙන්, මායාකාරී ධර්ම වශයෙන් අඳුල්ලා දුන්නේ කවදාකවත් විපස්සනාට අර කෙන දානෙට සීලෙට සමාධියට කොහොමඩක්වත් අහු වෙන්නේ නැහැ. විපස්සනා කරන ප්‍රධානම දේ තමයි අපි මේ
රංගපාන රංගපෑම අපි මේ අනුන්ත කරන මවාපෑම එහෙම නැත්නම් මේ රැවටිලි විශ්මුණ ගලවලා බලන එක තමයි විපස්සනායි කරන්නේ. ඒකට යටිහිත කියන්න අමාරුයි. මොකද යටිහිත බටහිර ලෝකේ අඳුරගත්තයි කිව්වට මේ කොටස යටිහිත බටහිර ලෝකෙට තාම අහුවෙලා නැහැ. යටින් බලනකොට මොන්ටිසෝරි පන්තියවත් නැහැ කියලා කියන බටහිර මේ මානසික විද්‍යාව සර්වඥාංශ ගැනීමත් එක්ක බලනවා. මොකද ඒගොල්ලන්ට මේ පැත්ත තාම අහුවෙලාමත් නැහැ. භාවනා කරන්නේ නැති නිසා එහෙම නැත්නම් මේ කෙලෙස් හරහා හිත විග්‍රහ නොකරන නිසා. දක්ෂිනේ සංහානේ කළ යුතු කෙලෙස් කියන ධර්මතාවයයි අනුත්තරි දක්ෂනා නුත්තරි ධර්මය අතර වෙනස. දක්ෂනා නුත්තරි ධර්ම ඒකාන්තයෙන්ම නිවන සාක්ෂාත් කළ දෙන්න. නමුත් නිවනට අවශ්‍ය කරන මංගල දර්ශන පෙන්නලා කල්යාණ මිත්‍ය අඳුරලා දීලා ඒ දෙයකට දැක්කොත් මේ භව සම්පatti සඳහා නෙවෙයි ඇහැ පින් කරලා තියෙන එක දකින්න කියලා සර්වචනාංශය දැක්කනම් රහතන් වහන්සේ නම දැකන කියන දක්ෂණානුත්තරියයි කියලා. දකින්න ඇහත් දැක්ක පමණින් පින් කරලා තියෙනවා කියලා. දසන පහතබ්බා කියලා කියන්නේ කෙලින්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන්නේ මේ කෙලෙස් තුන ඒ ස්වරූපෙන් දැක්කනම් මේකට කිරිපොවන්න යන්නේ. මේක තවදුරටත් පෝෂණය කරන්නේ. නොදකින්න නිසා අපි උදේ දවල් රාත්‍රී කරන්නේ මේ සක්කාය දිට්ඨියට පෝෂණය කරන්නේ. ඒ වගේම සීලබ්බත පරමාස වලට පෝෂණය කරන්නේ. මේ විචිකිච්ඡාවට පොහොර දෙන එක තමයි කරන්නේ. එතනදී තියෙන්නේ කෙලස් කපා හැදින වැඩ පිළ. ඒ කියන්නේ මේ දසනානුත්තරීය සමාජ ධර්මයක් වුණාට දසන පහතබ්බා සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන ඒක පුද්ගල මානය තුළ පමණයි. දසන පහතබ්බා අපි දෙන්නම එකක් දිහා දැක්කට මම එකෙන් ගන්න අදහස නෙමෙයි තව කෙනෙක් ගන්න. බුදුන් දැක්කත් ධර්ම මොනවද දැක්කත් අපි දැන් බලන්නේ අපේ අපේ සංඥාවල හැටියට. ඒ නිසා දසන පහතබ්බා සිද්ධ වෙන්නේ එක්කෙනෙකුට ඒ චිත්තක්ෂණයේ ඒ ප්‍රමාණයට ඒ කාය ලෝකේ තවසනක ඒ විදිහට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන මානෙ විතරයි. දසනානුත්තරිය කියන වචනේ බුදුරජාණන්සේ දේශනා කළා තිනේ සමූහයටම සමාජ ධර්මයක් විදිහට කාලෙ දිගේ දේශේ දිගේ පොඩක් පැතිරලා යන ධර්මයක් ඒක තියෙනවා. ප්‍රස්තන් කුලමත් වෙන විසඳාගත යුතු ප්‍රශ්න ධර්ම සාකච්ඡා සුදු මාතෘකා නැත්නම් අපිට මෙතනින් මේ වැඩ පිළිවෙල සමාප්ත කරන්න පුළුවන්. අපි නැවත හතරට රැස් වෙනවා පරියන්කයක් සඳහා. ඊට පස්සේ ආයමාට ධර්ම දේශනාවක් සඳහා. දැන් එමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.